දැහට වාසනාවන් අයිබෝවන් හිතවතුනි අපි සාජීවය මුණ ගැහෙනවා සෙනස්්‍රාධ උදැසන නිදායිවන් එක් මේ හමුුවේම මෙහිරි සතුටක් මුණ ගැහහිීම භාගයක් කියලා සලකන ඔබ සතුටින් සුවෙන් හොඳි නැති කියලා විශ්වාස කරනවා ප්‍රාත්ථනා කරනවා හිතවතුනි අපි මේ ගෙවිලයන කාල ගැන හිතනකොට අපි හැමතිස්සිම හෙනෝ අදද දවසට මොනවද උනේ කියලා දන්නේ නෑ නැත්තං මේ මාසේ ගෙවි ලගියා හිතුනෙවත් නෑ එහෙම කියන අපි ුදක් වසානය වෙන කොට දැ පිනි සප්තැම්බර් මාසි තව මාසනකට පස්ස අපි ද සක අවුරද්ධට ලැස්සි වෙන. අවුරද මොද දුුණේ කියර දන්නක් නැහෙල කියනවා අපි කියෙන මියවුද ගවිලක්ගේ කොෝමද කියලා අපටිහිතාගන්නත් බැහම කියලා කාලය කාලය හුක ආකික්මනින් ගෙවිලයානවා. අපිට ජීවත්වන්න තියෙනවැල් වෙලා ඒක ඉතාම කෙටිවෙනවා. ඒවාගේ අපි කාලයයක් එක්ක ඉදිරියට යනකොට අපි එන්දෙන්ට තරුණවෙන්න ආසා වුනාට වෙන්න එහම නිමේන අපි විය පත් වෙනවා. වෙන්න එකත් එක්ක අපිට ජීවිතය අපි දුවන්න උත්සාහ කරන්න හදන වේගය ඒත් ජවසම්පන්නකමෙන් ටිකටි ගිලිහි යන මේ හැම දෙයක් එක්කම අපි හැමෝටම නියමිත කාර්ය භාරයක් ලෝක ඉත්‍රරි වෙලා තියෙනවා අපි අපිට ලැබිච්ච වපසරිය තුළ අපි ඔපරේට් වෙන ඒ පසුබිම තුළ අපි ඉලක්ක කරගන්න බලාපොරොත්තු අරමුණුවලට යන්න අපි අපේ හඩඩ් පසන් දෙනවා ද නැතම් අපි අපිට දායක වෙන්න පුළන් උපරිමේද මේ ඉන්නේ හිතන්න යජනා කරන්න කැමතිීමේ උදසන දෙවෙන කාලයක්ත් එක් අපි ජීවිතය ඉතුරු කරගන්න මොනවාද සහ අපි බලාපොරොත්තුනි ඉලක්ක කරය යන්න අපි ගන්න පුළුවන් ඒ සාධනය උත්සාහ උපරමය අපි ගන්නවාද කියන කාරනාව ගැන හිතන්න කියෙලා තමයි මේ උදේසන ඔබට යෝජනා කරන්න කැමති හිතවතුන මේලෝකේ සියයක් දහසක් දෙනා ඉප දෙනවා මේ යනවා. ඒ අතරින් අතලොස්සක් බෞතික රූපකාය අපි අතරින් ඉවත් වෙලා වියැකිලා ගිහිල්ලා අවුරදු සිය ගණනක් ඉදිරියට නොම දනන් තුඩ තුඩ රැවු්දින විදිහයට අපේ හදදවතය පතුලෙ රැඳෙනවා. එහෙම අපිට හම්බ වෙනවා කලාකරුවන් අතර අපි ආදරයකන එහෙම අපි හම්බ වෙනවා ආගමික ශස්සුවරෙන් නතර හම අපිට හම්බ වෙන ජනනායකින් අතර එයයි විශිෂ්ටයි විශේෂයි නේද. අද දවසේ අපි කතා බහ එවන් අස්රි මත් තුල්ගල චරිතයක් ගැන. ොන් කරෝලිස් ේවිතාරණ සහ මල්ලිකා හේවාවිතාරණ යෝලට දාව, අනගර්ක දරම්පාලතුමා උපතලබවේ එදා ටසේ හටහතරේ සැත්තැම්බරදා හත්ව නිදිනයි. එඇතුමාසි දොන් ඩේවිඩ් ඒවාවිතාාරණ ගිහිනාමය, පසුකාලේ අනගාර්ක දරුම්පාලෙස වෙනස් කරගත්තය. සෙනසුරාදා දිනව කොට හේන දීපතුත්ත්‍රරාමේයට ගොස් වාදි හසි හොට්ිත්තේ ගුණනන්දහිමියන්ගේ දේශනවට සවන්දමින්. කිතුදහමේ සහ බුදුදහම වෙනස හඳුනාගනු ැබිය. ලංකාව එද අටසී පහලවේදී ්‍රරිතාන්නන්නේ යටත්මිතයක් බොට පත්වීමත් සමග භික්ෂුන් වහන්සේ සතුව වසර ගනාවක් පැවැවිති අධ්‍යාපන උරුමේ පැහැරගෙන මිෂනාරීන්ට පැවරන. එම වියසනින් රටජාති සහ ආග මාර්ක්ෂා කරගැනීමට මහා සංගරත්න්නේ මැදිහත්වීම මෙම අමරිකානු ජාතික ක නල් හෙන්රි ස්ටිල් ල් කටතුමාගේ ලංකා ගමේදී හල්ිය. ඒ මගයමින් අනගාර්ක ධරමපාලතුමා සම්බුදු සසුනේ භහරකාරත්්‍යය සඳහ පෙරමුණ ගත්තේ සමකාලන ගිහි පැවිදි පිරිස්ත ඒ රශී කරමනිින්. ද ුව ද ො ඹ හබෝ සංගම ආරම්භ කර හබෝ ප ස හි ගේ ග නීම ට තු ං ධ න ළ . එද ේද හ බෝ පන්සර සමති යට ල ව. තු ද ද්ග ර ග ීම ං නගಿ ාව දධ ර ගන නුව හි ಾශයක් කරමින් නාව අ ධ . තු ීම අනග ර අවස් දාව. ම එද සම සකේද ඉදාවේ ල ගන්ද කුට හාරයේද සිරිදවමිත්ත රුාලනමින් පැදිවී. එදදා සමී ස්තකේදී උප සපදාව ලැබිය. දනපාල හිමියෝ හැත අටවිනිියේ පසුවෙදී එදදා සමී තිස්තුනේ අපිල් සි නාවනිදින බරනැදී පවත් වූහ. හිතවතුනි මනුෂ්‍ය ජීවිතයකට දෙන්න පුළුවන් වටිනාකම් සමූහය නැතම් වටිනාකම් සම්බාරය ගැන වෙන නිදසුන් මොනවත්‍රල් කියලා අපිට හිතෙනනවා. න ගාරික ධර්මාල ශ්‍රීීමතානන්ගේ ඒ මුළු ජීවන කාලය පුරා එකතු කරපු වටිනාකම් සහ අපේ රට වෙනුවෙන් අපේ ජාතිය වෙනුවෙන් ඒ කළ කැපකිරම් අපිටම මෙහම කෙටියෙන් කෙටි වදන් කීපයක් තුලොට ගුණවවෙලා එහැකොට. ඉතින් ඒ තමයි අද දවසේ ශනිදාායබන් මුල් සාකච්ඡාවේ කතානායකයක්. එතුමන් ගැන කතා කරන්නට එතුන්ගේ එකසේ පනස් හයවිනි බුණනාන්නුස්මරණීය දෙනවා සැප්තම්බර් මාසි දහත්වදට. ඒට අදාල්ලව මොනාද සිදධවෙනි කල කතාකරට ඒ වගේම අනගාරික ධර්මපාල ඒ චරිතාපදානය අද දවස වර්තමානයට අපි ගලපගන්නේ කොහොමද කියන කාරණාව ගැනත් විද්වත් කතිකාක් ගොඩ නගන්නට අපගේ නමස්කාර පූර්වක ගෞරවනය ආරධනය ලබන්නේ. වරු සහ ධර්මපාල පරපුර සංවිධානයන්හි ගරු නිර්මාතෘ ඒවගේම කැළන විශ්වවිද්‍ය्याලේ සංස්කෘත සහ පෙරදිග ශාස්්‍රාධ නාංශී අංශප්‍රධාන දේෂ්ඨ මහාචාර්ය පූජ ඉන්දුරාගාරේ ධම්මරත්න නාහිමියන් අපි නමස්කාර පූරක දෙපල් නමදව සරයි කියලා පිළිගන්වා නිදාායි පන්සඳහා. ඒවගේම තමයි ධර්මපා වරු ස හධර්මාල පරපුර සංවිධානයන්හි ජාතික විදායක සභික උතුර මැද පලත් ප්‍රධාන සම්බන්ධිකාරක ලඛක දේශක දේශමාන්‍ය ප්‍රशाන්, आज पक्षमता आई बनुंगा पलिगान शानिदाय बन संा इन अहादुने अवसरासाकाचा आरंबकरන්න मंख्यम मलिन में प्रेक्ष वनविन में धर्मपाल बरू सह धर्मपाला पारपुरा किन संविधानन देखकर वहन से गरू निर्मात्रु थनुत्ररहबबन मी संविधानत देखे कार्य बारे केप सैकविन पहले की किमा करगा तो था हमुने मुबो दैशन आकं ශ්‍රීමත් තනගාර්ක දරම්පාල තුමන්ගේ එකසේ පණස් වෙනි ජන්මය ජන්වදිනය අනුස්මරණය කරමින් රටේ එවක්ට ආරම්භ වුණ අනුස්මරණ වැඩපිළිවෙලක් කොහොමද කරන්න කියලා සාකච්ඡාව. ඒ සාකච්ඡාවේ අවසාන ප්‍රතිඵලය හැටියට අප විසින් යියෝජනා කරන ලද මේ ශ්‍රීමත් තනගාර්ක දරම්පාලතුමා පිළිබඳ වැඩපිළිවෙල සාර්ථක වුණ. ඒ ලාවිදී මම දරපාල පරපුර දනපාවොරු නමින් අද දියුණු සංවිධාන බෝඩ පත්තිලාතියන සංවිධාන දෙකක් අපිගාවතියනවා. ඒ සංවිධාන දෙක ජනගතවිච්ච විදිහගැන දීර්ග විස්තරයක් කරඩ වෙලාව නෙවෙයි. ඒක කසේ වෙතත් මංහිතන මමත් ඒ වගේ ඉතිහාසකඥ සේනාරත්නද සිල්වා මැතිතුමත්.ඒ වගේම අභව පරාප්ත සුදත් මඩු ගල්ල සදත් මඩුගල්ල ඇතතුමත් සමස්ලං බෞද්ධ මහසම්ම එල්නේ වගටට ගෝප සභාපතිවරේ අපි තින් තුන්දෙන සමනය මමාතුරුවරුන් හැටියට තමයි මේ සංවිධාන පටන් ගත්තේ අපේ අපේක්ෂාව වනේ ශ්‍රීමත් අනගාරික දරම්පාල තුමා නවත්ත පුතනින් පටන්ගයි. එක තරමක් වෙනස් වැඩක් ඒ කිය කියන්නේ දරම්පාල තුමන්ගේ ගුණානුස් මරණ පුස්පෝපහාර පූජාපවැත්වෙන උත්සවයක් හෝ වැඩ පිළිවෙලක් නෙවෙේ. එතුමා අගයන ඔත්සවයක් නෙමේ මොකද දරම්පාලතුමාට ජාතියක් වශයෙන් අපි සාධාරණය ෂ්ට කරලා නෑ එට හේතුවක්තිේනවා. දරම්පාලතුමා මේ රට ගැන කල්පනා කරපු කෙනෙක් ජාතිය ගැන කල්පනා කරපු කෙනෙක් නමුත් එතුමා අපි දන්නේ බුද්ධගයාව දේරාගත් බෞද්ධ මහෝ පාසකයා හැටියට. එකකාර චරිතයක් ලගු කරන්ඩ පුළහන් විදිහස් සහ චරිතයක දිශානතිය නාමකරණය කරලා අවලංගු කරන්න තමයි එහෙම කරන්න. එකන රට බේරාගත්ත නායකෙක් රට පිළිබඳ වනාගත දැක්මක්ති විිච්ච කෙනෙක් රටේ යනාගතයේ පිළිබඳව පොතපත ලියලති විච්ච කෙනෙක් ජාතියේ පියා කියනා විධානය ලබන්නට නතැතින් සක්‍යතාව තියෙන නායකයෙක් කලින්ම බෞද්ධ මහෝ පස්සකයෙක් බෝඩ් පත් කරලා මහන භච්ච කෙනෙක් බෝඩ් පත් කරලා ලගු කරන්ඩ දරපු වැෑයම තමයි අපි දැක්කේ. ඒයනු අපි කියව්ව හැමතැනම ශ්‍රීමමත් අනගාරික දනමපාලතු මන්ගේ ප්‍රකාශයන් මොනවාද කියලා. අධ්‍යයන නායතනයක් පටන් ගත්තා. මර්ධානී විද්‍යෝධය පිරිවෙන් පිම්බිමේ. අතිගරු නායක මහහි පාණන් වහන්සගේ අවසරය පරිදි.කසේ පනස් හය සම්මරනේ මෝතයෙනකට මට අවුරදු හයකට කලික්කසේ පනස් වෙනි ජන්මදිනය සමරණ දවසේ. අපි උන්වන්සගේ අවසරය පරිදි පාඨමාලාවක් මටන්ගත්තා. ඒ පාටමාලාව පාටමාලා හතක් දක්වාම විහිදීගියා. ඒ පාටමාලාවලට විධ ප්‍රදේශවලින් දැනවගත් අය ආවා. ඇවිදිල්ල අපි පාඨමාලා පොත්ව අගෙනගයා ශ්‍රීීමත්තන ගාරික දරම්පාල අනුස්මරණ දේශක පුහුණු ව්‍යාපෘතිය හැටියට. පස්සේ ඒක ශ්‍රීමත් අන ගාරික දරම්පාලා අනුස්මරණ ප්‍රජානායකත්ව සහතික පත්ත්‍ර පාටමාලාව නමින් නම් කරනු ලැබවා. මස් ලංකා බෞද්ධමහා සම්මේලනේ බුදුාහසන මාත්‍යන්සේට ටික් කඋදව් කළලා. නායක හාමුරුව විද්‍යෝධී පිරිවනිට බොහෝ දව් කළ. විසාාල සම්පද්දායකෙන් පිරිසක් ස්වේච්ඡාවෙන් ඇවිදිල්ල මුදල්ලාය නොකර දේශන පැවැත්තුවා. එකී දේශනවලදී අපට ඕනකම තිබුණේ ලංකාවේ වැව ගැන කතා කරන්න. ලංකාවෙ සැබෑ ඉතිහාසේ ගැන කතා කරන්න. ඉතිහාසය කියන්නේ තාත් තමරලා රජවෙච්ච පොතෙකුගේ කතාවක් නෙවෙයි. ැත්තන් රාජකීය ඉතිහාසේනෙ මේ නැත්තං කිරීටයේ ඉතිහාසයනෙමේ ඉතිහාසේ කියැන කෙන කාරණාව කියා. ඉට අමතරවාපී ගස් ගැන කතා කළ ලංකාව දේශීය තාක්ෂණය ගැන කතා කළා. මේ දේශය අව්ව වැස්ස යුරහඳ තාරකා ගැන කතා කලා. දේශීය ශාස්ත්‍ර සම්ප්‍රදායන් ගැන කතා කළ. අපි ඇතරම පාටමාලා පවැත්තුව පැඒකසිේ විස්සකට වඩා වැඩි කාලයක් පාටමාලා පයතුවස් නිශ්චිත නියමිත සාතික පතර පාටමාලාවක් වශයෙන්ම පවත්වාගෙන ගියා ශාතික පත්්‍රර දුන්නා එහෙම බලාගෙන ගිහාම ඉට අමතරවගේ රට පුරාම විවිධහ ප්‍රදේශවල. ඇත්තමක වුවොත් මාතර ගාල්ල හම්බන්තොට ඉඳලා බණ්ඩාරගම රත්නපුර මාවනෙල්ල කෑගල්ල වරකපල ඉඳලා අනුරාධපුරයේ දක්වාම දේශන පැවැත්තුවා. ඒ දේශන කණ්ඩායම් හැදවා. ඒට අමත්‍රව ඒ ඒ ප්‍රදේශගත්තව යම්ය විහාරස්ථාන සහ වෙනත් කණ්ඩායම් එකතු කරගෙන ස්ථානවල දේශන මාලාපයක්ත්තු දේශක යෝ එතෙන්ට ගිහින් දේශක පඇත්තු දැ මේ දිහට කරගෙන ගිහින් විදිල තමයිද අපි ද දරම්පාල පාරපුසසා දරම්පා බොරු කෙනන සංවිධානයක ගොඩන ගල තිීන්. ඒම දරම්ාල රයෙක් බෞඩ පත් කරනු ලබන්නේ අප විසින් දරම්පාල වරයා කියන අභිධානය දෙන්නේ. අපේ පාටමාලාව හැදැරූත් පමණයි. දරම්පාල පරපුරට සම්බන්ධ වඩ පුළුවන් දරම්පාලවරුන්ට, දරපලවර නොනායටත් පුළුවන්. හැබැයි දරම්පාල පරපුර හෙම වුණට දරම්පාලවරයා කියන අවිධානය ගණ්ඩ පුළුවන් වෙන්නේ ඇත්තවශ්‍යයමකෝත් ඒ පාටමලාව නිවැරදිූ හදාපු හදාරපුහ. අපි මේ අවස්ථාවිධය පිට අපේ සපදධාරී ප්‍රශයෙන් සභාගවන ප්‍රශා ඉන්්‍රජීත රජපක්ෂ මැතිතුමාත් අපේ දරම්පාල පරපුරේම. දර පාල වරේෙක් බට පත්වෙච්ච කෙනෙක්. ඉතිං ඇතු මාදේශකයක් ලේකේකු වගේම ඉතිං මේ විදිහෙට රටපුරාම දනම්පලවරු රාශ්්‍යියක් සාල ප්‍රමාණයකක් බිහි කරල තියෙනවා. දරම්පල පරපපුර ගොඩනල තියනෙන දර පපල ගොරු කියන සංවිධානය කපුුණගල තියෙනවා. ඒ දෙක්කම දීර්ඝ කාලයක් කරගන විදිල තරමක් වැඩ නවත්තල තියෙනවා මේ කොරුණා වසංගතය හේතුවන් නිසා නමුත් අපි. ඉදිරිට ැකිතා කකික්මනින් නැවච්සරයක් පාටමලා පටගන්න බලාපොත්ව වෙනවා අපි ඉදිරිද කියීම පාටමලාාවලට සම්බන්ධ වෙන විදිහ ගැන. එහම අපේ හාමුදුණේ පවහන්සේගේ විවරණය ඇතුළේ තිබුණා අපේ රට ඉතිහාසේ කියලා පොදු භාවිතය තියන ඉතිහාස ලිකිත ඉතිහාසය. ඉන් ඔබ්බට ගිහිල්ල අපේ දේශීය ශාස්ත්‍ර සම්ප්‍රදායයක් ගැන ඔබවහන්සේ සඳහන් කරනවා අප ගහ අප සතාසීවා අපේ මහ පොළව. ඒඒ ඒ අපේ ආදිි පැෙන්න්නන්ගේ හුස්ම ඉදිියයට රැගෙනය අනයක ඇැම් ඒ ග දැනගාන්නි ො තරම්ම ටින වද ජීවිතයයට කිය හිතුන හසගේ විවරණයක්ත්තික විග්‍රහයක්ත් ෙක්ක අපි තවදුරටත් කතා කරම ධර්ම පපාල වරු සහ තැන පල පාර පුර කියන සංකල්ප දෙකක්ත්තෙක්කේ ගේ මේක අද දවස ලපාන්න කහමති කියෙන ගැන අපි තාාහල තුමයි මං ඊට පෙරාව එන්න කැමති ප්‍රශාන් රාජ පක්ෂ මහත්මයක් විමසාන්නට මෙහෙම දැන් අපි මේමනමවිට දැන දැනවත් වෙනවා. අනගාරික දම්පාය ශ්‍රීම තහනන්ගේ එක සේ පනස් හයිවවෙනි ගුණානුස්මරණය සැ්තැම්බර් මාසසි දහත් වවෙදට දෙනවා කියර අපි සැකවින් කියන්න එදා දවසට අදාලව මේ වෙන විට. ඔබේ සූදානම් කොහොමද මේ ගුණ සැමරීම සිදු කරන්න. ඇතරම සූග දවක්ව හම දෙනාටම විශෂයම තෙරුවන් සරණයි අපි හාමුදුරුවන් වහන්සේ පූර්කාවක් ලබඳුන අපේ මේේ අදදවසේ විද්වත් සාකච්චාවට ශ්‍රිමත් අනගාරික ධරමපාල්තුමා කියන්නේ ඇත්තරම අපි ජාති පියා ැටිට සැලකී යුතුම උත්තමයෙක් ඒවගේම පරගැති චින්තනයට එරෙහිව එදා හඬනගපු නූතන ජාතික විමුති අරගල අධ්‍යාතිමික පරමාදර්ශය කිලයි අපි හිතන්නේ. එතින් එතුමා ගැන්න හැමෝම උත්සහදරන්නේ මේ ගුණ සමරෘතියන්නට නමුත් අප හන්දුරන් වහන්සගේ අන්වාසනවිදී සඳහනවනු කාරණය වගේම අපි ඉ ඔබට ගිය වැඩපිල්ලක් සහිත. ධර්මාල රසාහධර්පාලපපුර සංවිධාන තමයි මේ විදිහටවේ අද දවස වැඩකට ත්ක් සංවිධානය කරින් තියෙන. නිසා විශේෂෙන් සඳහන් කරට ඕන. අපි මේ සියලු ආනුසංගික කාරණාඔලට එහා ගිය ආවසානික පලප්‍රාපතියක් සහිත ගුණසමරු වැඩසටහනක් තමයි අපි ඉදිරියේදී ක්‍රියාත්ම කරන බලාපොරොත්තියෙන්නේ දදිද ්‍ය සැත්තැම්බර්මමාසි දහත්තය ෙමනැතම් ලබන ්‍රහස්පතින්දට අපි බලාපොරත්තියෙන්ඉන්නවා. එතුමගේ එකසේ පනස් හයවෙනි ගුණ සැමරුව එහෙම වගේම. ිම අනගාර්ග දරම්පාලතුමාගේ ජාතික මෙහවර අගයනු වස් පවත්න ශුවිශේෂ ගුණ සර මහත්සර කැටිට තම මේ පවත්තන්ටේදන්නේ.ඒ ඇතරමකික වුවත් සැත්තැම්බර මාසි දහත්වෙන ්‍රහස්පතින්ද සවස තුනට කොළම්ඹ හත්ත මහවෙලික න්්‍රග ශවනාගාරයේ දී පවත්නටී ොදරතියෙනවා විශේෂයීමම කියන්න ඕ කාරණ තමයි. දත් අප ධර්පාල පරපුරට ශිරවාධයක් වෙච්, කොඹ රධදාන විද්‍යෝධ මහ පිරුවනේ ගරු පරිව ධිපති අවසරයි පූජ්‍ය බලංගොට සෝභිතනායක මහි පන්න ොහසගේ මුලාලසනයෙන් පැවත්වෙනවා. ඒවාගේම සමරු දෙසුම පවත්තන්නේ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුග මහත්ම ඒවගේම සමප්ති දෙසුම ධර්මපාල වොරු සහ ධර්මපාල පරපුර අපේ ගරු නිර්මාටුවර විශවිද ල ස්කෘ පෙරදිග ස් ාති ංශේ, අංශ්‍රධ ේෂ් මහාචරය අවසරයි අති පූජේ දුරාර දම්මර විධාන මගේ ෘද ත්තු ම න්සේ සමප්ති දෙශම පවත්වනවා. එනිසා විශේෂම කියන්නට ඕන මේ සමරු ගුණ සමරුවට එහාගේ වැඩපිළිවෙලක් සහිත සංවිධානයක් කැටියට අනගාරික දරම්පාල िින්තනය දට ගලපගණඩ ඕන කොහොමද කියන එක මේ ජනගත කරන වැඩපිල්ලක් තමයි අපි ර එක්සි පනස්සයවෙදී ගුණසමරුව සමරන්නට බපපුරත්තින් යනිකින කාරණය මතා කරන්න කැමතිී. ෝ ප්‍රශාන් ඩැන් අනගාරිික ධමපාල ශ්‍රීමතානන් අපාතරින් වවෙලා අවුරුදු එක්සිය පණහා එහා පැතරගලෙක්සි පනස් හයවෙනි ගුණ සමරුමි කරන්න. මේ ශ්‍රී ලංකාවේ හතරදි්බාගේ එතුමාන්ගේ නම සඳාන් කරනකොට ම ොදන්න කෙනෙක් නෑකිල් අපිට කිසිම පැකලීමක් නැතුව කියන්න පුළන් අපේ හාමුදුරුවණේ අනගාරික ධර්පාල ශ්‍රීමතානන් අපිට ඉතුරු කරලා ගිය ඒඒ නාමය පිළිබඳ කීර්තිකදම්බය විතරක් නෙම ඔබවහන්සේ බොහොම පූරට විග්‍රහ කලාවගේ ඉතිහාස වන්න පුළුව නැත්තම් යම්යම් බලවේගවෙන්න පුලුවන් පුද්ගල චරිතයක ඒ කළ කාර්යභාරයේ දිශානතිය වෙනස් කරන්න ඔබවහන්සේ සඳන් කලාා වගේම මුන්න විදි බලවේග ක්‍රියාත්මක වුුණ උනත් මේ මහපොලවේ ඉතුරු වෙච්ච සත්‍යය එහම තියන මං කැමති ඔබවහන්සේ විමසන්නට අනගාරික ධන්පාලතුමත් එක්ක අපි හඳු ගන්න මේ ජාතික පනත සහ එහි අඩංගෙන කරනු අදර අධල්කරගනි කොමදකින් කාරනව එක විග්‍රහාරන්න. ඔබතුමිය ප්‍රදර්ශනය කරමින් සිටින ජාතික පනත කියන පොත. ඉතාම කුඩා පොත් පිංචක් හැටිට හඳුන්නා දෙන්නට පුළුවන්. මේක මුද්‍රණය කර පුහම පිටු හත්තලිහක් වගේ කුඩාවට දැනට පොත් පිංචක්. හැබැයි ජාතික පණත කියන නමින්ම? දරම් පාලතුමාගේ එන කුඩා පොත අපි දරම්පාල පරපුර මේ වෙනකොට දස්ගානක් මුද්‍රණය කරලා නොමිලේ බිදාහැරුන් ලබතිය අපි ජාතික පනතට පණදුන්නා කියල කිව්වොත් නිවැරදි. ඇයි ජාතික පනතර පණදෙන් මොකටද ජාතික පනත මෙච්චර උත්සලතියන්න ශ්‍රීීමමත් අනකාාරක දරම්පාලතුමා බිහිවුණු කාලය තිබුනුවාගවය වහාරයෙන් සහ එතුමාගේ කාලයේ මූනදුන්නු අභියෝග නෙමෙයි අද වෙනකොට තියෙන්නේ. බැදගත් වෙන්නේ දා වචන නෙමි. වැදගත්වෙෙන්නේ දා ඊවත්තච්ච මිනිස්සුම් මුුණදුන්නු මූලෙක අර්බුද නෙමි. බැදගත්වෙෙන්නේ අර්බුදයේ හරය සහ අර්බුදයට දුන්නු පිළියමේ ස්වභාවය දැන්. එදාතිවිච්චා අර්බුදය අදත් අර්බුදයක් වශයෙන් තියෙනවා. හැබයි එදාතිබිච්ච ප්‍රශ්නය අද ප්‍රශ්නයක් වශයෙන් හැ ඒකත් හඳුන ගණ්ඩුව ප්‍රශ්නය ප්‍රශ්නයක් වශයන්නේ අර්බුදය අර්බුදයක් වශය තියනු ව දහාරණයක් වශයන් ගත්තතුත් දරමපාලතුමා තමයි අරලි දෙන්න ගිනිි පෙට්ටිය පටන් ගන්න වැඩේ ඉඳ්‍ර පටන්ගත්. දේශීය කර්මාන්ත බිහි කර නු. කරමාන්ත බහි කරනු කියලා කියන්නේ ඇයි රට රටක් හැටට ගත්තොත්හෙම මේ කරදය වලල්ලෙන් වටවෙච්ච භූමි භාගය මේක දිවයිනක් දීපය මේ රට පෝසත් වෙන්නන්නේ කාරණ දෙකක් කියද එක්ක පිටරටට යන සල්ලි නවත්ද දෙක පිටරටින් සල්ලි මෙට ගද කවදාවත් පිටරටි දෙයක් මෙහාටමලදී ගෙන්න්න ගන්න රට පෝසත්වෙන්නේ. අපි කිසි ව්‍යාපාරයක් පටන් අරගත්තොත් කොළඹ ව්‍යාපාරයක් පටන් අරං යාපනයට බඩවික්කොත් හෝ යාාපනේ ්‍යපාරයක් පට අරම් මාතරට බඩු වික්කොත් හෝ රට පෝසත්්‍යෙන්නේ. ඒක උඩසාක්වේ ඉඳලා යටසාක්කෝට සල්ලි දාලා මිනිෙක් පොසත්වෙන්නේෙ නෑවගේ. තාත්තගේ නිෂ්පාදන පුතාගත්තට පවුල දියුණු වෙන්න නහැවගීම. ද අප සල්ධ පිටරටට යවන්න තාක් රට පෝසක් දෙන්නේ. ඒකයි දරම්පාලතුමා කියන්නේ ගිනි පෙට්ටිය හරි හදන්ඩ කියලා. දැන්වා එදා ගි පටි හැදතුුවම ගිනි පෙට්ටි ප්‍රශ්න විසිඳලන අබුදේ විසිඳලනේ. අදටත් අපි කොයි තරන්නම් පිටරටින් කුඩු ජාතිගෙනල්ල ලංකාවෙන් වතුර දාලා බීම හැටියට දෙනවද. මයි පිටරට රි කුඩු ගෙනල්ල මෙහ වතුරදාල කිරි වතුරබඩ පත් කරල දෙනවා. එහෙ මෙහාට කුඩු ජාති ගෙනල්ල පැනිබීම හදල මෙහ වතුරදාල දෙනවා. දැන් පිටරට කුඩු ගෙනල්ල මෙහ කුඩු ලොරි ගනන් ඇල්ලු හාම අල්පෙක සතතුෘතිය ගඩට ජීවත්ෙන්ට පුළුවන් ගොඩාක්දැ කුඩු අල්ල කියලා ඇැබයි අල්ලන කුඩු ගෙනත් තියෙන්නේ ලංකාව සල්ිදලා එෙද ලංකාේ සල්ලි න ලංකාවේ සම්පත්ත මයි සල්ලි බට පත්. ගෙඩිය හරි කහ අලේ හරි තමයි සම්පත බෝට් සම්පතක් වෙන ඒ සම්පත තමයි සල්ලිවෙන්න ඒ සල්ලි තම පිටය ඒහින්දා විස්කි බ්‍රරෙන්න්ඩ් ගෙනාවත් බොනකන මේ ප්‍රශ්නතියන රටට පිටරටට සල්ලියනක. ආං ඒ දැක්ම එක්ක ගත්තහම ලංකාව අදටත් ජන අපේ ශ්‍රීමත්තන ගාර්ග තරන පලතුමා කියයාාපු අර්බුදය විසඳලලාන ප්‍රස්ටේක්ද ලාතිය. දන අබුද විසඳර කියනක නක දක. ගෙදරක වගේ තමයි ගෙදරක උදේටකාපහම දවල්ටගනක ප්‍රශ්නය දවල්ට කනක ර දවලටකාපහම රෑට කනක ප්‍රශ්නය ඒක උල විස ගණඩපලේ ප්‍රශ්නයට උත්තරයක්ක්වා ග්ඩ පුලුවන් අර්බු ද ඉවර වෙන්නේ හම්බගන්නතු සීමත් අනගාරක දනම් පලතුමා ඔබුතුමිය පෙන්ඩුක්ේ ජාතික පනතේ අනු එක එකසය හතර වගන්තති තියෙන මේක තියනෙ දෙසය දහයයි වගන්ති දෙසය දහයයිතිය නිතා කඩා පොතක් මේක මෙන්න බලන්ඩ එතුමා කියනවා ශ්‍රීමත් අනගාරික ධරමම් පලතුමා ඇත්ත වස්සේෙන්ම කිව්වොත් යම මේ බුද්ධ ගයාව සම්බන්ධයෙන් හරි බුද්ධ ගම සම්බන්ධයෙන් හරි එක ආක්‍යයක් පත් මේක නෑ මේ ගිලියල තියෙන කොමද පිටරට රෙදිවලට ට කෑමවලට පිටරට පළතුරු වලට අවුරුදු පතා කරන විශාල වියදම්. ස්වදේශීය දේශඳහා යොදත් නම් ඔන්න රට සැතක්වෙනවා කියලා. දැන් අපේ පර්මාන අතිකර ගනාධිපතිතුමා උත්සාහ කරන්නේ දේශය නිශ්මාාදන කරන්න. පිටරටන්ගේනය වනවත්තන් ඉදල කොස්සේඉදලා පිටරටිංග නල්ලා මේක චීන කොලනයක් නැත්තන් ජපංග. පන් කොලනිය බොඩ්පත් කරන්නඩ හදුව තවකාලයක් සිංඟපපුරු කොලනිය බොඩපත් කරඩ හැදවා දැන්ක් තව්ටි කාලයක් චීන කොලනිය බෝඩපත් කරන්න හැදවා කොලනික් කසේ වෙතත් අවසාන විග්‍රහයේදී ඩස් බින්නි එකක් බොඩ් පත්තිෙන්ට හැදන්න තැනට පිටින් ආනයනේ මෙ ආනයනය කියල කියන එකීමක් තේරුම ණය කියනකම තමයි ආනය නය නෙම ආනය නය වෙන් අන්තිමේට දැම් මෙතුමා කියන පිටරට රිෙදි වලට මෙතුමා මෙතැනදිම නෙමෙයි වෙන තැනකද කියනවා. රටක් සොයම්පෝෂිත වන්නේ ඇඳුම් පැළඳුම් සහ ආහාර ඇති වෙනකන් තියෙනවනක් විතරයි කියලා. වෙන කිසි යක් ඕෝන මිනිස්සුට ක්ඩ අන්ඳන්ඩයි තියෙනවා නංගේ තුට හදාග්ඩ පුලුවන් කියලා. අද මේ වෙනකට කොයි තරන්න ආහාර සඳහා පිටට සල්ලියවනාද කියලා. අප හොලබලන්ටිපේ. කොයි තරන්නම් කිරිපිටි නමින් හඳන්නනු ලබන වැඩකට නැති ඩස්ට හකට කොච්චර පිටරට සල්්‍යියවනනා. යි තරන්නංෙදි ඇුම් හද හන්ඩලුම් කෙලා ජතතියක් මේයටට තිබුණනි. ස්කේක සුරේ රච්චි ැතිතුමා කර්මාන්තමාත්‍යංෂේ කරමාන් තැමතිවරේ වශයෙන් ඉන්න කාල තමයි ඔය අත්්‍යන්ත්‍රපේෂකරමාන්තේ ලංකාව ඇතිවවෙන්න තා අමත්ම ලස්සන ඇඳු තියෙන අදරත් ලංකාවෙතින අපේ ගමත් නනිෂපාදනය වවා. එහෙම අඳින්න්නඩ පුළුවන්කම අපේ ඇුම් අපින අඳින්න්න පුළුවන්කම හදාගන්ඩ බැරිනම් ජාතියක්කට කවරනං අභිමාන ය ඒනිසාතම ජනාධපුත්ම කියෙන ආනායියන සීම පනවන්ඩෝන කියලා. සහ නිෂ්පාධන ආර්ථකයකට යන්ඩෝන කියලා. ක්‍රෂ්ි නිෂ්පාධන ආර්ථකයයි අපනෑන ආර්ථිකයයි හරියට ඩිෆයින් කර හරිටම නිර්චනය කරලා නිෂ්පානර්ථකයට, ක්‍රෂි නිෂපාදනනාර්ථකයකට යන් ඇතු රටදුණු කරන්න බෑ. ඒතිං ඒ තත්ත්වය අද ජනධපුත්තුම ප්‍රකාශයට පත්කරනගොට මීට අවුරුදු පණහකට කලින් ඒට අදාළ දැක්මදීලා තියෙන විසිෂට මනිසාතමයිේ. මේ බලට එතුමාම කියනම් සීනිවලට අලවලට මංකන මේ බුද්ධාගම් බේරාගනීම සම්බන්ධයද මේකන් බුද්ධගයාව බේරාගනීම සම්බන්ධයද මේකයන් සීනිවලට අලවලට උම්ඹලකඩවලට සාඩිං සැමන් බිස්කට් ආදයට පිටරට යන විශාල දනස්කන්දය මෙහි නතරවන්නේ නම් යයි ැ ම මතකයි අපි පොඩිකාල යිස්කෝලයන ොට අපි අපේ පාරත විච පොඩි ගඩවල් වලින් කැෑවනවාද ඉංගරු ඇගිරිී. විස්කිරින්්ඥ, හුලං විස්කෝතුර. දැන් තිරිංගු පිටිවලින් මේක හැදුවත් සමහර වෙලාවට විශාල දනස්කන්ධයක් මේ විස්කෝතෝල්ත පිටටයන් කනැවෙතිලා තිබුණනි. අදත් මේ මහපොළොවේ අල හැදෙන් නෙද. අල හැදනක කළමනනාරය කරත්ොත් පිටිින් අලගෙන්න්න දෝනද. මේ රටේ කහ හැදන්නඇද්ද පිටරට අහගේ ඕනද එතකොට සාඩින් සැමන් ගැන කතා කරන්නේ එක දිගට කතා කරන්න දෙයක්නෑ රටවටේම මහ මුොහුදයි නේ එතෝට මහමෝද රට අද වෙනකට මන්දක්ක අදපත්තරේ තියෙනවා පාසැල්ලමයින් ආහාර දෙන්ඩ ජපන් ජපන් රට ටින් මාලු ගෙනත් තියෙනවා කියල්. ඉතින් වරක් ීට අවරුදු පේකට කලින් මදේශ්පාල කාරණාවක් වශෙන්නෙමේ ගියන්න කපේකට කලින් ලංකාවට ආනායනය කරලා තිබුණ සල්ලිදීලා සෞද්ධ්‍ය අරාබියෙන් වතුර බෝතන්. හිතාගණ්ඩ පුළුවන්ද සෞදධියරාබීෙන් වතුර මිලිදී ගන්නවා කියලා හිතාගන්න පුළුවන් ලංකාවෙන් සෞද්‍ය අරබියය මිලදීගන්නවා කියලා සෞද අරාබියෙන් තෙල් මිලදී ගන්නවා කියලා කියෙ ගහණ්ඩ පුළුවන් පිළිගත්තයැ. ලංකාවෙන් සල්ලිදීල සෞධ්‍ය අරාබියයෙන් වතුරගෙනවා කියල බලා පුහම් මකක්ද පිළිගන්නන් ඒ සෞදධ්‍ය අරාබියයට ගැත්තියන්නේ ප්‍රරන්සිෙන් වතුර. මේක වතුර සල්දිිදීල ගණඩොන රටක්ද. තමා සතුවතිබිච්ච දේශීය සම්පත් සියල්ල මූලයන් මුල්ලින් උපුටා විනාස කරලා පිටරටින් සල්ලිදීල බඩුගෙනල්ල කණඩ බෝඩ තරන් පෝසත් රටක්ද. එතුමා කියනවා මිදී Apple, රස කැවිලි ආද විදේශී ආහාරවලට ඇන විශාල මුදල ස්වදේශීයදය සඳහා යුදාගන්න කියන. මේ දරම පාලතුමා අපිට හිතෙන්නේ එතුමා කතා කළේ බුද්ධගයාව ගැන කියලා. මෙතුමා කතා කරේ මොනෝ ගැඳ මේ බල. ඔසරි සාරි පටරෙදි, සැන් පුයර ක්‍රීම් වැස්ලිං ආදයට හා අලුත් පන්නයේ සපත්තු මේස් ආදියට. සාරන දැම්මම් මේ කම්පෙනි බ්‍රන් සොලිින් කතාා කරන්නේ එක මේෆූපෝහනි සාගච්ඡාාවක සදාචාරය නෙමේ කපෙනි බන් ඔොලුට අරන් හිතන්ඩක උසර යන කියදදි සාරරි ගැන කියද්දි පටදි පොවුඩර් පපුියර ගැන ක්‍රීම් ගැන වැැස්ලින් ගැන කියනකොට කිය ඔුවට එනවදඒ බන් නම් එක්ම අපේ ඔලුවට එන්න තරමට බන්් නීම් සොල්ට කොච්චර සල්ලයක් කියයනවද දැන් ඒ සපත්තු මේ සාධී ටෑන වියදම ලංකාවේ නවත්ත ගණ්ඩ කියලා ඇතුම කියන්. ති මේ අප ජාතිය පියා නිමීද. මට කියන්ඩ නිදහස් ලංකාව නමින් හඳන්නනු ලැබූ රටේ පහලවෙච්ච කවරනම් වූ පුද්ගලයා ජාතියේ පියා හැටට නම් කළ හැකිද මීට වඩා. මයි. දේශ්පාලනායකව අපිට ඉන්දලතිය. පරිපාල නායක අපට ඉන්දල තියන. අගමැතිවරු ජනපතිවරු අපට ඉදලතියෙන එක වෙනම කතාවක්. සියල්ලත්ක ජාතියේ ප්‍රියා කියන අභිධානය දෙන්ඩ පුළුවන් තර මේ ජාතියට දැක්ම ලියලා තිබ්බ කෙන කවුද වෙන එක හින්ද තමයි මේ සියල්ලු දේවල් ගැන කල් කතා කරලා පිටරට බඩුමොට්තුු මෙරටදී අලවි කිරීමේ ක්‍රමය නවත්තල මෙරට නිෂ්පාදනන් නැති කරන්න කියලා කියතිය කියන්න කිය කිය දට තත්පරෙකට සමවෙලාවසර දෙන්න වෙලා බල්ලට එතපර. අප හම්දුරනේ අපි මේ සඳහනත් කරමු කිරි එල දෙෙන ආරක්ෂා කරන ගෝපාලයා මෙන් පරදේශීන්ද අප ආරක්ෂා කරන බව න්තර සිතන. ඕ කිරි එල දෙන ආරක්ෂා කරන්න එමොකටද. කිරි එල දෙන රැග්ාන්න කිරි එල්දන දෙනාආදරයට නෙවෙයි. ගොපල්ල කෙරිදෙන රකින්නේ කිරි ග්ඩහිද. තරට මනිස්සු අපට ධාර දෙන වනන් හරි අනුබල දෙනවනං හරි නයක් දෙනවනං හරි. නයක් දෙන්න ඒක ගණ්ඩ හා වෙනත් ප්‍රතිලාබයක් ලබා ගණ්ඩ මිසක් වෙනදේකට නෙවේ. අපේ විදේශී ජාතියම පිළිබඳ ඕනෑවට වඩා මේ පරිහාශ හා උපහසෙන් අප පහසසින් කතා කරන අනමේ. එහි සැබෑවතේරුන් ග්ඩු. ඇත්තම කිව්වතුන් මේ කාරණාවත් මෙතැනදි කියමකු. අපේ ජනාධපත්තුමා අගමැත්තුමා දැන් අලතින් යෝජනාවක් ගැන තිෙනවාගේ යෝජනාවක් ගේඩ සංවිධානය වෙමින් තියෙනවා ගවගාතනය නතර කරන්න යි. ගවගාතනය නත කරණ ගැන හාමුදුරුගනෙක් කතා කරද්දී කෙනකුටට කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන්න පුළුවන්. ගවයාවිතරක් මරණයක ගැනද පවසිද්ධවෙන්නේ ඇයි හාල්මස්ු මරණයක පවු් නිමේද කියලා. ඒ කෙස් පැලෙන තර්කය පැත්තකින් තේලා මොකද ගවයා ගැන කතා කරන්න. කියන කාරණය ගවයක් නොවන ඕන කෙනවට තේරෙන්දුවන්. ඇයි මං එහෙම කියන්නේ ගවයා ඕන වෙන්නේ කිරනිෂ්පාදනය සඳහා. ගවයා කියන්නේ සංස්කෘතික සත්ත්‍යයක් සහ ක්‍රෂි කාර්මික සත්්‍යය අපිට රටක් කැටිට ගත්න්න හම ලංකාව ඉන්න දෙමළ ජනතවත් ලංකාවවෙන්න සිංහල ජනතාවත් ගවයා පූජනය සතය කැටිට සැලකනවා. තුර පැත්තට ගිහි බලඩක උතුර පැත්තනේ මේ ලංකාව කැලනීට ගහිම් බැලුවත් කෝවිල කදපා කෝල්වේ උඩි ඉන්නෙක් දී යනෙමේ දෙියන්ටත් තුඩිගින් නිගාවය පූජනීය සත්වේ ගෙදර හදාගන්න සත්වේ ලංකා මනිත් සිංහල මිනිස් සුත් එහෙමයි අපිට අපේ තාත්තල පොඩිකාල හැඳදෑවට කණඩගෙනවාගේම ක්ඩගෙනත් තියපු ගමක් ගෝනයක් කර කුඹුරට යනවා වෙවිල තියන තන කොල ලියද්ද වැටදිගේ මයිමි නියරේ හැදිලති විච්ච ගොයන් කපාගන න වහු පැටහුන්ට තාත්තල කියන්නේ වහු දරූ කියලා. එහෙම හදා වඩාගත සංස්කෘතියක් මේක. ඉතින් මේ ගවයා මරාගන කන තැනටිවගේන වන්න සංස්කෘතියන් විසින්ට. එල දෙන විසින් තමයි ඉකිරි නිෂ්පාදනය කරන්නේ ඇත්තමකි වවොත් එහෙම දෙමළ ජනතාවගේ ගෙදර එල්ල දෙන හදාගෙන කිබනෝ. ඉස්සර අපේ ගෙදරත් එල දෙන්නු හිටිය. ඒ එල දෙෙන්නුන්ගෙන් කිරිබිව්වා. එහෙම හදාපු කිරියල දෙනුන්ව විනාශ කලේ වෙන කිසිදේකට නෙමේ. අර කිරිරි සහිතයයි කියල කියන්න පිටි පෝවන්ඩා අපිට උත්සාකරපු නිසා. මම හරි පරෙස්සං වෙනවා මතක් වෙන බ්‍රෑන්්නම්් නොකයයින්න. ංහිතන අුරුද්ධ පාදනය දස්ත්‍රමමාත්තය දිග වැඩසටහන්ර තිබුණ ලංකාේ කිරිපිට ොඩ ප වැඩක් නති වැඩක්කයි කියලා. ඉතිං මේ ගවගාතනය නැවැත්වයුතුයි කියලා අගමැත්තුමා කරන යෝජනාව අගමැත්තුමාට කරන යෝජනාව අපි කවුරුත් ඉල්ලා සිටින යෝජනාව වඩාත් පළදායකවින්නයි ගවයා එල්ල දෙනට කිරියෙන්නේ පැටවු ඉන්නවන. පැටවුන්ට කිරියෙන්නේ ගවය ඉන්නවන. වෙන වෙන සංශේචන ක්‍රම තියෙනවා ගහරක් නැතුව කිරිගන්න නතු වඩාත්වා භාවිකවෙන්න පැටවු ඉන්න මවකගෙන් කිරිගන්නේ එක එතර ඒ පැටවා එන්නේ ගවෙක් ඉන්නවනම් ගවයන්ගෙන් ගව කරත්තොලට බැඳ ස්ත්‍ර හාන්ඩ ප්‍රභාවිච්ි කළවා තවතවදේවල්ලට ක් ගොම ඉඳල්ලා මුත්‍රාදක්වා වගාවට පෝෂණීයයි ගවේක් බැඳල තියෙනවනම් ගහක් පොල් ගහක් ඒ ගහ බලධරනවා යම්යම් අරණාතියනයකට නමුත් ගොමවල ඉඳලම පලදාක යිති අද වෙනකොට ගොම කරත්යක් කියද. ගොම ටෙක්ටරයක් කියද. ගොම ට්‍රරෙක්ටරයක් හාරදාහයි කියරරි ග්ඩ තියනවාද තියෙනව න්නම් මංැන ඒ ගොමේ ග්ඩපුලුහන්දවය කකුල් දෙකේ ගොන්නන්ගේ ගන්න බැහැ ඇති. ඒක නිසා ගවගාතනය නැත්ව ගවගතන කළ යුත්තේමනවා ගණ්ඩද. මස් ගණ්ඩ. නොකළ යුත්තේ මන ග්ඩද. ගන්නඩ ගොම ග්ඩ කෝග්ගත් දව වඩී වින. මස් ගන්නන්නේ ගනවත්තල ගොමයි කිීගන්නේකෙද වටින්නේ ගොමයි කිරී ගන්න ගෙනනවත්තල මරාගණ කනයකද වටන්න. එච්චර ඇතියන්නේ එන් සමේ එක් එක් පුද්ගලයන්ගේ සහ ජනවර්ගයන්ගේ අවශ්‍යතා සඳහාම නම් ගවයන්ගේ මස් ගෙන්න්නඩ වෙරිය ඒරටොල්ල. මෙච්චර මේ පලාස්ටික් සරුංගල් ගෙන්න්නන කාලෙ පිටරට නම්මස්ටික්ගෙන් අඩ ෙරි ඉඳ මේ ගවගාතනේ නවත්තන ඇඩම මේ බලන් එකසේ විසිතුුණ ගවමස් කෑවුන් පුරාණ Rන් විසින් රොඩීරැලට එක් කළ බවසිහි කරනු. ගවසම්පත ජාතික දියුණේ මාර්ගයක් බව සලකනු එකසේ පනස්තුන එකසේ පනත් සතර ජාතික පනතේ පනත් දෙක. ඒකනි නිසා මේ දට වටින දේශපාලන දයක්ක්ම අදදට වටින ජාතික දයක්ක්ම නෙමේ මේ තියෙන්න්නේ. අද්දටත්වටින හෙටටත්වටින මේ අවුරුදු එකසිේ පණහකට පෙර මෙරට්ට ඉපදී සිටි විශිෂ්ඨ ශ්‍රී ංකා පුත්‍රයාගේ ප්‍රකාශ. හාම්ත්‍රණ එකසිී විසිපා හැකි තරම් එලවලු පඩුතුරසාහ කිරිවර්ග අනු භවයට පුඩ ඔ විලාවතිනම් බොෝදීතින තමත් කතා කරන්න. හිත්තල බලන්නකොට අපේ හාමුදුරුවණේ ශෂත්‍ර කීයක්ක් ආවරණය වෙමින්ද ඔබවහන්සේ සඳාන් කලා ආර්ථිකපති පත්ති. ඔබවහන්සේ සාන් කලා ජාතික පනතිේ ඉඳගෙන විදෙස් රටවල්ල එක තියාගන්න ඕනේ සහ සම්බන්ධතා අපි හඳුනාගන්න ඕනෙ කොහොමති කියන කරණාව. අපේ ආහාරපුරුදු. අපේ පරිභෝජන රටාව. මේ තරම් මේ ඇතරම විශිෂ්ට විදියට. මේ කත් එක්ක මේ අනිත් පැත්තර අපි බලන්න කොට අදවසේ සවභාගේ දැක්මේ පිටිල තමයි රජ්‍ය ගට ඉදිරිගෙන ඒදක කොයි තරම් හොදින් පහවාද කියලා අප හමුදුරේ අදහසක් දක්වනවා ඇතරමකගුත්තේම ලංකාව සංස්කෘතික රටක් හැටියටඒ රට කොහොම රටක්ද කියලා ගත්තාම සමරට මේ ආගම කටක් සමාරුන්ට නිදාගමක කරටක් සමාරුන්ට එකඒක ජාති දවක නමුත් මට හිත මේ සංස්කෘතිකරට මේ බුද්ධාගම තියෙන රටක් තමයි හැබයි බෞද්ධ භාවය සංස්කෘතික භාවයක් වෙලා තමයි අවසානවිග්‍රහහිදී නවතියන්නේ නැක නිදර්සනයක් විතර කියන්න අපේ ෂන්මාත්මයටට අතවස්ථාවදන්න නො නිසා. අපේ පොඩි කාලේ අපේ තාත්තල බාප්පලා පින් ගැමියෝකොම එක වගාවට යනවන කුඹරට කුම්රට ගියා මට මතක අපේසියා හරක් දෙන්න බැඳලා ඒක මැත්දෙන් නගුල්ල බැඳලා කුම්ඹුරරේ පෝරුව ඔක්කොම ලෑස්සි කරගන ඉවර වෙලා අපේ සයා යනවා හරකුන් දෙන්න ඉස්සරාට. දෙැම එම හරත් දෙන්න න්න මෙහෙමයි නොයිස්රට ඇදිල්ල ගලුුණන තලපාාව. තලපා ගලුල අයිබන්්ඩ කියනවා. හරකුන් දෙන්නට අයිබන්ඩ් කියලා තමයි එතෙන්ඩ කියල්ලාහා. හරකොට මොකට ද අයිබන්ය. ඒක බුද්ධාගම නෙමේ ඒ බෞද්ධ භාවය විසින් ලද පෝසනයේ සංස්කෘතිය. පොල්ලුව නරක් කරගත්ත ෞතිකවාදයෙකුට මේ දිහ ඇදකින්න පුළුවන් මේ ගන්නුන්ට වදින ගොන්න කියලා. ඒක එහෙම හිතෙන්නේ ගොන්නුන්ට තමයි. ඇයි ගවයා මේ අපිට කණ්ඩ දෙඩ දරන වැෑයේද අපිට අවිුවන් ද අඩිය මගුරු ගරුවන්ඩ හදන වෙලාවෙදි ක්‍රථඥතා පූර්ක භාවය ඇඟෙට එන්නත් කරගත්ත බුද්ධාගමේ සංස්කෘතික භාවේ විසිම් පෝෂණය ලද තැනක තම අපේ රටති ස අම්මට තාත්තර වදින දැඇත අයිබෝන් කියනව හර කොන්ටත්ත ඒක නිසා එහෙම ජාතිය අගා හට කොලට සතාට සීපාවට ආදරය කරපු ජාතිය විශ්වාස කරට වතුරට කෙළගහපනැති ජාතිය වතුර න කෙළගන්න ඕදකන්ද ආකාසිෙන් වැට නැහැම දී බිඳුවක්ම තිස්තුන්දාහක් වැව්ගල රැක්ක ජාතිය කියන්නේ ගංගා ලයනේ. වව කියයන වැහි ජලය. බිමට වැටෙන වැහි ජලය ඒ විදිටම පෝෂණය ලබල රට පෝෂ්ණය දුුණු ජාතිය. ඒක හින්දමතමයි එම්බා ගංගා නව නව, නවතිු නවතිනු ගංගාාවකයන්. වැඩටේ දිය නොමදී මුහුද කරා යනු වැරදී කියලගයි. එහදා ආහස්ස පොළොව ඉරා හඳ තරුස් යල්ලත්තෙක ජීවත් එච්ච විශිෂ්ඨ ාතියක, දත්මොතමයි දරම්පාලනවාගේ ප්‍රකාශටට. ඔබවහන්සේගේ අදහ ස්වභවාහන්සික වදන් ඒ ආකල්ප ආමන්ත්‍රණය කරන්න අපේ හදවතේ ගැම්ඹුරුම තැනට මං ලියාගන් ුත්සාකර කීපයක් ගෙදරගීල පියෝදා බලල තමයි නැවතවතාවක් ඒවැට සවන් දෙන්න ඕන හිතවතුනි. අපි යෝජනා කරන්න එක දෙයි ඇහුන් කන්දීලා හිතල බලන්න ඔබ එකඟ වෙන්නට පුළුවන් ඔපේ එක නොවෙන්නට පුුවන් හැබැ මට හිතනවා අපි හැමෝටම එකුවෙන් පුළලන් එක සනක් उपवाह से संधान करा अभी सांस्कृतिटा जाति आगम බේදේ ඔක්කොමත් එක් මේක මොඩන් දියුණු ලෝකෙටත් දළ පන්න පුළුවන් දෙයක් අපි සංස්කෘතිකරටක් අපි සංස්කෘතික ජාතියක්. අපි එහෙම හිතලා ඉදි්‍රියයට යන මේ ගමනට අපේ සක්‍රිය දායකත්වය දෙන්න උත්සාහ දරමු. නැවතවතාව කියන්න ඕේ ඔබහන්සේගේ වදන්වල ආමාන්ත්‍රී දනන්නේ හදවත පත්තුලටම කියන එක. මංකම අප අවසන් වෙනනාටික හිපියගේ වියන්නේ දේශමානය ප්‍රශන් ඉන්දු්‍රජිතරාජපක්ෂ මහතා අපිට පොතක්. මේ පොත ජනගත වෙන්නෙත් දහත්වෙන්නට වැැටීසිට මහා ජාතියකට ප්‍රාණය දුන් සිංහල බෞද්ධ පුනරුද්දී සැබෑ පුරෝගාමිය. ඒමයි පතල් පහැන්දිිමිවිතිය අපි කතාකරමේ ගැන ප්‍රශන්. ඇත්තරම ශ්‍රීමමත් අනගාක දරම්පාලතුමා කියන්නේ ජාතිීප පියා කියලාල අපි හාමුදුරන් වවාන්සගේ දීර්ග විවරණයතෙක් සඳහන් වනාම්. ඇත්තරම මම හිතනවා ශ්‍රීම අනගාරක දරම්පාලතුමාගේෙන මහා දර්ශනක තවත්කින් චිින්තකකි. ත් පැත්තකින් ඇත්තටම රටේ අනාගතය දැක්ක දූර දර්ී නායෙක් අන්න නිසා තමයි අප හඳදුරුකි වේ මේ තරන් නායකෙක් මේ මේ රටේ බිහිවවෙලා තිනදග එක මංහිතනය දහනමවෙන සියවසේ අගබාගෙන් පස්සේ. අදද දක්වාම එතුමාට සමකල් හැකි නායකෙක් ජාතික නාකෙක් අදටත් දිිහිවෙලා නෑකන කාරණේ ඇත්තට මිශමතු කරට ඕන. නිසා ශ්‍රීමමත් අනගාරක දර්ම්පාලතුමාගේ අපදහනය චරිත කතාවක් හැටියට අපි ස්මතු කරගර ඉන්නට වඩා එතුමගේ අපදාහනයෙන් දර්ශනය තුළින් අපි අලුත් විදිහයට අප රට ආයමත් දිසානතියකට රැගෙනයමේ වට අවශ්‍යතාවේ දැන් ස්මතු වෙලා තියෙනවා.සා අනගාරික ධරම්පාලතුමා කියන්නේ ඇත්තමකාරණයකිව වොත් සියවස් ගානක් ත්‍රිවිධාකාර බලවේගයන්ට යටත්වෙලා තිබිච්ච රටකට සැබෑ දිසානතියක් දර්ශනයක් ඉස්මතු කරලා ජනතාව පෙළගස්වපු නායකිේ. අන්නන්නේ නිසා තමයි. එතුම රටක් ජාතියක් කොයි විදිහයට ද අනුගතවීතේ යායුත්ත කියන මඟ පෙන්න්නපු නිසා තමයි අපි එතුමට ජාතිය පියා කියලා කියන්නේ. සා ජාතියට දැක්මක් ලියපු ජාතියට දැක්මක් පෙන්න්නපු ජාතිය මෙන්න මේ මාවතේ යායුතය කියන මාපකයක් හැටියට එතුම හඳුන්නලා දුන්න නිසා එතු මහ දර්ශික හැටිය හුන්ටොන් නිසා තමයි මම අපේ මේ ජාතික පුනරුදේ සැබෑ පුරෝගෝමිය කියන ශ්‍රීම අනගාරික දරම්පාලතු ැන ලිීච පො ජනගත කලේ ශේෂම අපේ ගුෘදයෝත්තුමයන් වහන්සේ අව්වාධ අනු සාසනත් ඒවාගේම අසරයි පූජ මහහාචරය මැද ගොඩබි සන්දුරන් වහන්සගේ අවද අන සනත එක් ලියේවෙච කෘතියක් හැට. විශේසයෙන්ම ජාතියක් හැතිට. ඒ ජාතියට ප්‍රාණයක් අවශ්‍යයි. අන්නේ ප්‍රාණේ දුළ තමයි ජාතික ගමන්මග ඉදිරට තිගරුවෙන්. එනිසා විසේසයම යම් සමාජ බිඳවැටීමක් සහිත අවස්ථාවක ඒ පවත්නා දුරලතාවන් පෙන්වා දෙමි. යතෝපත සමාජය හරිමගට ගන්නට කාර්ම පෙන්නල දුන්න නායකෙක් තමයි ශ්‍රිමත් අන ගාර දන්පාලතමගැ නිසා තමයි අපි එතුමගේ ජාතික මෙහවර අගයන්නට දධර්මපාල්ල රසහ ධර්මපාල පරපුර හැට මේ වන ට කටු කරම. වෂීම මේ ජාතික පනතහා සබැදිච්ච. ජාතික වැඩපිළිවෙලක් ධර්මපාල පුරු සහ ධර්මපාල පරපුර සංවිධානයට තියෙනවා. එනිසා පි ශේෂම මංර මුලිින්කවගේ ධර්මපාලතුමාගේ ගුණසාමරණවා කියන කාරණයට එයාගේිය ජාතික වැඩ පිල්ල පිල්ල යනක්. ගුණසමරනෝක යන්නන්නේ ඒ යම් මානුසාංගික කාරණහැබැයි ආවසානික පලප්‍රාප්තියන් නම් ධර්මපාලතුමා අපි හඳුරුකිවෝ වගේ නතරකරපු තැනේ සිට එතැ ඉරියට ගෙනියම. එනිසා ධර්මපාල ොරුසා ධර්මපාල පරපුර බලාපොරොත්තුලා ඉන්නවා පරිපූර්ණ මිනිහෙක් මේ මහපොලෝට ආදරරි කරන මිනියෙක් ගහකොල සතා සිවපාවට ආදරය කර මනුස්සකමතියෙන කළගුණදන්න මනුස්සෙක් නැවත නිර්මාණය කරීමේ ප්‍රති නිර්මාණකිරීමේ වැඩපිළිබල ීමත් අනගාරික දරම්පාතුමා විසින් ලියා බනලද ජාතික පනත හා සැබදිච්ච වැඩපිල්ිල කොඔස්සේ මේරට හරි දිසානතිකට අරයියන්න නිසා අපි බලාපොරත්තු ඉන්න අපේ වර්තමාන ජාධපත්තුම එක් මේ ගමන්මගේ හරිමාවතකට ගන්න ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ දර්සනයහා චින්තති නැති එක්. එනිසා අපි බලාපොරොත්තු වෙන්නේ ධර්මපාල රුසා ධරම්පාල පරපුර එයාකාරයට එක සිය පනස්සායන ගුණසාමරුම සහ එතුමගේ ජාතික මෙහවර අගේන්න. සැපතැබ මසි හත්ව හවසත්තුනට කොළඹමහත මහාහවලකඉන්්‍රේ දී බලාපොරොත්තුවනවා. ප්‍රශාන් සුති හැඳින්වීමට අපි හාමුදුරනේ මේසා කචාාව අවසන් කරන්න ඕනෙත් ඔබවහන්සේගේ බටිනා අදහසකින් ඒ සඳහා මෙහම ප්‍රශ්යක්මං ඇහුත්දැන් අපි ලෝකයේ අනි තරටවල්ලෙක් ඉදිරියට යනවා කියන කාරණාව ගැන හිතනකොට. ලෝකය තනි යායක් කියන කොන්සෙප්කගේ සංකල්පය ගැන අපිට අහන්න ලැබෙනකොට. පුතුවිය ලෝකයක් නැන්ග්‍රහලෝකයක් විදිහයටයි අනාගතය දිහා බලන්න ඕනේ වගේ මතවාදගෙන පිට ඇහෙනකොට. දේශසීම මයින් භූගෝලය නැතම් මේ පපුෘතිවිය ඉරිගහල බෙදල තියෙන ඒවා ඉක්මවල ගිල්ල මානවයා මානව වර්ගයා මනුෂ්‍යයක් කියන කෙනා ඉස්මතුවෙන්න ඕනෙ කියන. දහස් එක පැත්තක තියාගෙන. අපි කොහොමද අපේ ජාතිය පියා කියල හන්දුුරුණන කියෙර බහන්සේ ෝජනා කරන අපේ අත්‍යන්ත ගෞරවේ දිනාගත්තා අන කාරික දර්න පාසීමතාගේ දර්ශනය මෙේදකට ගලපන බපුහන්සගේ ග්‍රහන කොමද. ඉතා පැදිලි හරිම ලස්සන උත්තරක්කට හදන්න බපුලන් ඔබතුමියගේ ලස්සන ප්‍රශ්න්ට එකල කෑනම හමයි මනිස්සා විශ්වීය සත්යෙක් විශ්වීය බලසම්පණ්ම සත්වය මනිසා. ඒම් බලාපොහම අපේ තියන වගවීමක් ඒතමයි තමාට අහිත පිණෙස පවතින් නොපවති නවුද්ධ අනිකාට අහිත පිස නොපවතින් අවුදදු තැනක ජීවත්තනෙනක. එක බුදු හමුදුරන්ගේ ප්‍රකාශයක්හෙරගේෙන න අතව්‍යාබාධය පරව්‍යාබාදාය න සංවත්තති කියලකි. අනුන් අපි අම්පිි ප්‍රඩක්ෂණ එකක් නිශ්පාදනයක් කරනවනම් ඒ නි්පාදනය අනනිකාට අහිත පිණස නොපවතින නි්පාදයක් මට අහිත පිණෙස නොපෝදනනික අපි ඉතමකකන්සා කියලා කන්සවලින් මද්‍රවයක් හදපුහාම ඒ අනෙකාට අහිත පිෙනස පෞතින්න පුළුව හැබැ එකල බේතක් හදපුහම ඒ හිත කරවෙඩ පුළුව. එනිසා අපි සත්්‍රඝාතනයේ දිවේවා වෙන එක දිවේවා නිෂ්පාධනයක දිවේවා ලෝකවාසි කවරනම් උ සත්වයකට වනත් ප්‍රයෝජනයට ගන්න පුළුවන් වවැටනායමක් නිෂ්පාදන කරඩු. එතකොට එතනැද අපිටර මංසවනනිජ්ජා මජ්‍යනනිජ්ජාවාගේ ආයද නිෂ්පාදන හිදන්නඩ බැ ඒ වගේ මිනිස් ඝාතනය සිද්ධ කරන මනිසාගේ ශාරීර ගාතනය සිද්ධ කරන වෙනත් නත් සංස්කෘතික ාතනයන් සිද්ධවෙෙන දේවල්ල්ට අපිට උර දෙන්න බැහැ. ඒක නිසා තමයි සංස්කෘතික රටක් මේක එක සංස්කෘතික රටේ සංස්කෘතික ජීවීන් ඉන්නේ එකී සංස්කෘතික ජීවන් කියන්නේ ක්‍රෂිකාර්මික භාවය මෝල පදනම කරගත්ත නිෂ්පාදනනාර්ථිකයකට යන ජාතිය. එහෙම වනහම විකරයි ලෝකයේ විශ් ජාත බොඩ ිටත් පුලන්ක ලැබන්න. ට වත්තුරේ දල විකුණන්ඩ පුුවන් මංකෙන් නොමිලේ දන්සල් දිනවායි කියල කියෙනෙ කෙීම. හැබැයි ආයපත් ද්‍යයක් දෙන්නටකේ එහින්දා අපිට රක්කු කෙර්ඩ බෑ කැඳහදන්න පුළුවන්. කැදහදලා බලහත්කාරෙන් පෙවත් කමක්නෑ ලාබිට අරක්කු බෝනට වඩ. එහෙම තැනක රට වෙනස් කරන්න ඕන. එඒහෙම තැනකටතමයි ජාතිකපනත නිෂ්පාදනය වෙන්නේ නිර්මාණය වෙන්නේ ලියවෙන්නේ දැක්ම විතර අවශ්‍ය වෙන්නේ මොක් මනවා කළත් මොනවට දේක කරන්නේ. අපිීම විශියක් උගන්න නෝ කියලා මොකොට දේක උගන්නන්නේ. මොකක් දේකේ වට් පුට්ටක ජනධපුත්තුම අදටත් කියන්නේ වැඩකට නැති දේවල් වලට කාලය ගත කරනට වඩා රට ඉස්සරහට ෙනන යෝජනාගේට රට ඉස්ත්‍රහටගේන අධ්‍යාපනයක් හදන්න හමයි එහන්ද වැඩකට නැති බොහෝ දේවල් හදනවට වඩා වැඩගට ඇති එක දෙයක් හදන එක එහෙම දවයි රටක් දියුණ ගණන්න පුළන්ගන ඳ දක්ම විතරයි වෙනස් කරනල. ලදරු පාසලේ ඉඳලා විිශ්වවිද්‍යාලයේ දක්වාම දරුවන්ට උගන්නන්ඩෝනෙ හෙට්ට රට්ට සඳහා අදාළ දේවල් කරා. සංස්කෘතික භාවේ රකින්. ඒ වගේ සදාචාරය ආරක්ෂා කරන්න. බොර්රු පපුහු දේවල්ලි ස්රහ නොරැවටෙන් එ්චයි. කාලයේ සහ නාස්තිය කියල කියෙනෙකේ දී නාස්තිකරගදිකක් එකක් කාලේ නාස්තිකරණන්නඩ පුළුව එක සම්පත් නාස්තිකරන්නඩ පුළුව තුන ඉඩ නාස්තිකරඩ පුළුව. මේ නාස්තිකාර තුනෙ ඇතිවැඩන්නේ. කාලේ නාස්ති කරනගෙන් තේරුමන් ඉඩ නාස්තිකරනගේ තේරුමක් නෑ ඒවගේ සම්පත් නාස්තික කරන්න හෝදනෑ. ඒ හින්ද තියන සම්පත් රැක ගැනීමත් නැති සම්පත් ඇතිකර ගැනීම. තමයි අවශවෙන් ද තියන සම්පත් රැකගන්නවායි කියල කියන එක විශාලව්‍යාපෘතියක්. චර නාස්ික දේවල්ව නොදක කියැනු. ටැප්පේකින් වතුරඇ අරං ටැප් එක වහන්න නැති විච්චහම කෙනනකට කැඩ පලන් කමන්න මංගේව නවා කියලා. ගිවනය කරමි ප්‍රශ්නය වතුර නැතිව ප්‍රශ්නය. වතුර නැති විච්චාම ගවන්නන්නේ සල්ලි සල්ලි කොහිද සල්ලි ත්‍රටි සටි. එහද කිසි මිනයකුට හම්බ කරන්න බෑ. කිසි මිනියකුට සල්ලි හම්බ කරන්න බෑ හම්බ කරන කැන නතික් සාක්ක තින සල්ලි මගේසා කොට ගන්න යතර. ර මගේ සාකෝට සල්ලිය පොමන් සල්ලිකාරෙකන බව ඇත ැාවය අනිතික ගහක් ව ඒක හිස්වෙල. ඒහෙද සල්ලි හදන්ඩ බෑ ඒත් අලහදන්්ඩ පුළුව. නැති සල්ියයක් කළුතිින් හදන්ඩ බෑ තියන සැල්ලියයක් රොටේට්වෙලා කොහරි සංසරණය විමින් තියෙන සල්ලියක් ගන්න පුළුවන්. සල්ලි හදන්ඩබෑ සල්ලි කියන්නේ සම්පත්වල ආදේශකය. මුදල් කියන්නේ කිසියම් සම්පතක ආදේක ඒකයා මකුත් කරන්න බෑයක කරඩ පුළ එකමදේ වේදන් කනග තරයි දන් කරන ගැන මිදීගන්න ර. නිකං හිතන්නක වැලි හදන්න පුළුවන් මිනිස්සුන්ට වතුර හදන්න පුළුවන් මිනිස්සුන්ට ගෙඩි හදන්න පුළුවන්ද මිනිසුන්ට තාක්ෂණ කුචරදුණු වෙලා ති බත් මුනවත් හදන්න පුළුවන්ද කිය ඇත්තට මිනිස්සුන්ට හදන්න බෑමක. රඩ පුළුවන් නිර්මාණයක් විතරයි නිර්මාණකයන්නේ මානයක විකෘතියක්. වීදුරුකයන්න නිර්මාණයක් වැලිකැන්නේ මානයක්විීදුරහ දන්න පුළම් වැලිහ දඩබ. සිමින්තිකෑන්නේ නිර්මාණයක එකමනිි සුන්හදන්න පුළුවන් ඇබ සිමින්තිය දන්න පුළන් අඩ ගල්ල ද. බීම දැන්ඩ පුන් බීමකයන්නේ නිර්මාණයක් වතුරහ දඩම. එද සම්පතා සංවර්ධනය කරන්නන සම්පත රකිින් ඕන සම්පත විනාස වන්ඩඇරල පිටින් සම්පත් ගෙනාවම ඒක ඉතිං මුද්ද බවය උපරිමේ. එහෙම යෝජනාවක් ගෙනාව නං ඒ ගෙනපු යෝජනා ඇත්තරම ගේන්ඩ තිබුණි කෝට් ඉදනම මුල්ලර. ඒක හින්දා එහෙම නොවන්න දැක්මක ඉඳල තමයි රට ගොඩන ගන්නඩ පුළුවහන්න්නේ මාන රකින්න සමාජයක්. මානකයන්නේ නිර්මාණයේ මුල් අවස්ථ. නිර්මාණය දෙවනි අවස්ථාව ප්‍රති නිර්මාණයකය. යුධාරණකවශෙන් ගත්තත් ගත්තොත් ගහකයන්නේ මානයක්. ලියකය නිර්මාණයක් පුටුවකන්න ප්‍රතිනිර්මාණය. ප්‍රතිනිර්මාණය ප්‍රතිනිර්මාණය එන්නේ නිර්මාණය වන ලීයහින්ද. නිර්මාණය වන ලිය එන්න මානය වන ගහහින්ද. ගහ දන්න ආහසයි පොළුවයි ඉරයි හඳයි තරුය වයි වැස්සයි විසි.. සින්දුවකටත් වැඩිය ලස්සනයි ඒ වදන්ටික. මාන නිර්මාණ ප්‍රතිනිර්මාණ. හිතවතන යෝජනා කරන්නේ අද දවසේ මේ ගුවනට මුසවෙච්ච කතාබා ගැන නැවතවතාවක් හිතන්න. අපිට ජීවිතය දිහා අලුතෙන් බලන්න පුළුවන්න්නම්. අපට ජීවිතයේ දිහා අලුතෙන් හිතන්න පුළුවන්න්නම්. අපිට ජීවත් වන්න ලැබිල තියන මේ කෙති කාලයට මිට වැඩා අරුතක් දෙන්න පුළුවන් කියලා. හිතන හින්දයි ඒ ෝජනාව කරන්නේ. අද දින්නේ මේසා කච්ඡාවට සහභාගී වුණු ධර්ම පලවරු සහ ධර්මපලපරපු සංවිධනයන්නි නිත්මාත්‍ර ඒ කැල්ලන විශ විද්‍යාලේ. සස්කෘතතාසා පෙරදික ශාසාධ්‍යාංශ අංශපාන දේෂ්‍රමහාචාය පූජ ඉන්්‍රගාරය ධම්රත්තන හිමියන්ට නවතවතාවක් නොමස්කාර පූර්ුවකව, අපගේ භක්ති ප්‍රනාාමය දක්වන මේ සක්කචාවට ඔබවහන්සගේ වටිනා කාලයවෙන්කරට ඒවගේම. ం ధ තික විදාयක සභික තු ද පළ ප්‍රධන සంන් රක లేක දේశක දේශමාන ්‍රशाాන් ජ පක්ෂ ඔබටත්ගේ සूතිය සවෙ අනගాරික ධර්මాල ්‍රීමතානන් ගුණను ස්मරණය කරන ඒ ල කටයුතු සర్පකාරීෙන් සාර්ථක ේවා සහ මේ ජනගත කරන්ට හදන ඉතාම වటිना සාර්ථ మాහపළවෙේ වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි නිසාකච්ඡා අවසන් කරන්න හිතුණු රැන්දීන ශනිදාායබොන් ඉදිර ගලාගෙන කෙටිවිලාමයක් හිතවතුනි ශනිදායබුවන් අවසන් අඩ හෝරාව ඔන්න පුොතපත්ත කියවන්න කැමැති කෙනෙක් නම් ඔබ මේ අඩ හෝරාවට ඔබ කැමතිවේකිලා අපි විශවාස කරනවා හිතවතුනි සමහරක් රසවල් තියෙනවා ජීවිතය අපිට කෙනෙක්ට ඇගිල්ලෙන් ඇනලා මෙන්න මේක රහයි කියලා කියලා ඒත්තු ගන්නන්න බැරි මංහිතනවා ොත්පත් කියවීමෙන් අපි ලබන සතුට නැත්තං ඒ රසත් අන්න ඒ ආකාරේදයක් කියල මොකද ඔබ දන්න සාමානය කෙනගෙන් අහන්නක ඔය පොත් කියවනා කියෙලා හොත් ප්‍රශ්යට උත්තර දෙකයන් තියෙනපලා ආසයි කියවන්නේ මත ආම පොත් කියවන්නේන. ඔය දෙකින් එකක් න ලැබෙන් ඉදින් ඒ අතරීින් ඔබ පොත් කියවන්න ආස ගොඩට වැටෙනවනම් අපේ මේ පැබාගට භාස වේවි මොකද අපි අදදවසේ ඔබහමුවට ගේෙනවා පොත්සීයක්. ලකක පැත්තිෙන් බැලුහම ලොකු මයිල් ස්ෝන එකක් බොම වටින සවිශේෂී සධස්ථානයක් ලේකකයකි ජීවිතේ සියවලි පොත ජනගත කරන්ත සූදාානමෙන් ඉන්න ප්‍රවීන ප්‍රකට ඉතාම හොඳ පාටක පිරිසක් දීර්ග කාලයක් තිස්සේ රඳවගත්ත ලේකකේ අදදවසේ අපි එකතු කරගන්නවා බුණරත්ම ඒනායක මහතාාව අප ඉතාම ගෞරවෙන් අයබන් කල පිළිගන්න ඒගේ තයි මගේ දක්ුණත් පැතරයන්න නති පරියේේෂක හිද කුමාර දලුපුවත මහිදයට අයිබුවන් කියන්නේ අ ලොකු ටයිටලකට ම මෙහෙම දෙයක් කියන්න. අපේ කමට අප දේවල්වලට අප අපේ කියලා කියන දේවල්වට බොහෝම ආදරය කරන ඒ ගැන ආස කරන අපිටඒ ඒත්තු ගන්නන්න විශාල පරේෂණ කරන සහ විශාල වේහසක් දරන කෙනෙක් විදිර අපි මහින්දයිය හඳුන්න්න කැමති අපකමට ඔයක් තාදරේ අපේමට අපිත්තාදරෙ ඒෙහින්දයි. ප ලෙස මුණන ගැහෙන්නේ ලේකකෙක් විත අපි හඳුනා ගන්න ගුන්රත්න ඒනායක කියන ලේඛකයාගේ නිර්මාණ කාරය බාරය ගැන කතබා කරන්න අපි ඉසල්ලම කතා පටන්ගම් මෙහෙම දැං ඔබතුමාගේ සියවෙනි පොත නුවර කලාවයේ අලුත් නෑයෝ මේක ජනගතවීමට නියමිතයි මේ පොත සියවෙනි පොත වෙන්නේ මේක හැබැයි නවකතාාවලින්න්න තිස් පස් වර ව තිස් පස නව කතාව නද. කෙනෙක් එච්චර දුරක් අපේ වගේ රටක මේ පොත් පොත් ලියනවා කියන මේ ලේඛන කලාව කියන එක මන්න තරම් දුෂ්කර කලාවක්ද කියන එක අමුතුුවෙන් කියන්න අමුතු දාධාරණ සපයන්න ඔන්නෑ වේදිිකානාට්‍යේ කලා මොන තරම් දුෂ්කර කලාවක්ද ලේඛන කලාවත් ඒ වගේම අත්ති ශේෂත්‍රයක් කෙනෙක්ට නිරත වෙන්න. එහෙම ශේත්‍රයක් තෝරගෙන ැන් ඔබතුමාගේ නිර්මාණ හරහාපි ළමා පොත්්‍ර. ය සාහිත්‍යයටකර පුකන්ට්‍රිබෂණක යොවුනාව කතා පර්යේෂණ ග්‍රන්ථ අධ්‍යාපනික ්‍රන්ථන් කෙටි කතනාව කතමින් වගේ විශාල පරාශයක ඔබතුමාගේ නිර්මාණකාර්භාරය දිවයනෝ. අපි කැමති අපි ආසලේක ගැන හින්දයේ කතා කරනකොට මුලින්ම දැනගන්න පුංචි කාලෙකොහොම වෙන්න ඇද මේ ලියනක පටන්ගත් කොහොමද අප ඉතන කියල කතා පටන්ග. ාල? කිසිර මගම වරින් හැම පාලක්කත රයා ගමගේ පදු කෙනෙක්. තිබි ගමේ පරිසිරේ මට සෑහිෙන්ට මගේ ලේකන කලාට පිටිහල් උනාකිල්මන් කල්පනාාකර මකදෙහි පරිසරිය දැනස්කරතා යම්යම්ම පාරත්ති බුන්නේ විදුලිය තිබන්නේ හැතැම දෙය කෙන්ඩුන ආසන් මනගරිට පාගමන කරත් පාරත්දිගේ ද මේවා තම මගේ ලේකන කනාවේී. යම්යම් විශේෂත විේශේෂත මර්මස්ථාන මො දේගැන්නේ මනවත්තන කලමගේ ඇත්වේ අති දුස්කර විජීවිතය ති හැයිමං ඒ ඉමගේ ඒේකෙ ප්‍රගුණ කරගත්තම ප්‍රගුණ කරගෙන පොතක් දැල්ියල ගමීන ඇත්තසුම දවස්සල කොතම ප්‍රකාශන ව්‍යපර තිුණ මට සම්න්ධකන් කොඩට තින්නේ ඇතර හ පතක් දරි කරන්්ඩුවනගේ අසව තිබුණන මගගේ ය අබරු චිේක කොට හමටම. ගේ දහස පත් පතාාලාගෙන් නවකතාවලලා ප්‍රාය කන පන අවදු විද දශ ඉඩි පස්යාපු ලගන ගමනත්තාවම ඉදිගිටම ද නනත්බමනක් ව ඇතර මේ ප්‍රශංස නයයි අග කළ යුතුයි මහින්දයේ ලේඛකයෙක් දිට. මේ ලේකක ඔබ කියව ගන්න ආකාරය. කොමද අපි හුවන කැමති. ඇත ට . ගරත් එකනායක කියන්න නම මුුණගැහෙන්නේෙත් සාහිත්‍යය අරා ද අපි මෙ මඇසුරු කරාට මගේ ඇසුර පටන් ගන්නන්නේ හුගේ පොත්තොලින්. මට දැන දේ තමයි ඔහුගේ නිර්මාණවල තියන අභ්‍යාච බව. එකක් මත් ගම හැදු වැඩුණු කෙනෙ. එතොට ඔහුගේ පදනම තියෙන්නේ ග්‍රාමී පදනමක් මහිතන ලාංකි සමාජයේ අති බහෞතරකට තියෙනද සහඔගේ බස හරි නිරවල් බසක් පාවිච්චි කරනවා.ඒවගේම නිරවුල් කියන අදහස කියන සහ හරිම මේ සංයමයකුත් තියෙනවා එක අතක. ස රහගන්නවනෝ කියන්නේ දැ ඒදැ අපිතුම සයිමන් නවගත්තේගමය ගත්තොත්. අපිට හරි සමීපූ දැනනවන් අන්නගේ මට දැනුන කෙනෙක්මක හැ වෙනස් දරාව කොහඉන්නේ. අ ගමත්තියනවා නාගරික සහ සමාජ පරිවර ඇත්ති හැබැයි නිරවුල් බසකින් හරිම රහට ඉදිරිපත්වය. ඔන්න ොයි කියනදේ ඇතරේ ඔහුගේ පොත් කියවන කොට තමයි ඇසුරු කරන්න මොන ගැහනවා පෞද් කලිකව ඒ ඇසුර වෙනදයා. මෙතනදි මට ඉතාම වැදගත්වන දේ තමයි ම හොට සුබ පැත්තුවක පැත්තක සියබනි ගන්තය. පිර රජදවස නම්ඒ වෙන ගොට මේ ඇතා පිටේ තමයි නුවර එක්ගෙන යන්නේ ොම හරසාර සහිතව දැන් අපි රට එත්තහෙම තියෙනවා පොඩි ඇගේම් කරන පිරිිවවෙලවති න හැයි විතේ සමාජය යම් මිස්තරයන් කනේ ගණදින කරන්නේ ඔහු නිහට වැඩේ කරගෙන යනවා අවුරතු හත ි සටක් ලේකන ජීවිත දන්න සේ හත්ත දිික පටන් අරන්තය. අවරුදු හතලි සටකට නිර්මාණසාහිත්‍යයකුටි තමයි මේ කියන්නේ සියක්තියනුව කිය. දෙමතන් සීරත් පැරිි එකසය එකට එකට දැම්බනැ ලේඛන ජීවිතයට අවුරුදු හතලිස් අටක කාලයක් තව අවුරුදු දෙකින් අවුරුදු පණහහාබෙන. අවරදු පහට මංහිතන තවත් අඩුම ානය නිර්මාණකුට හතාටක්වත් ඒ විකර සහි අමතරොහු විශානු බදධ ක සම්පාධනය කිරීමත් කරනති ඒවා ටික අතෑරල නිර්මාණ සහිතයට හුකි වැදගත්වනදී තමයි නවකතාව ඒගෞට තමයි යෝන් කතාවතියෙනු කෙටි කතාව තියෙනු ළමා නිර්මාණ මේ හැම දෙේකම අප එකමතියෙන් මෙවිකයි වැදගත්තය නතුවට සම්මාන උඩලවල් ගණනාවක අවසාන වටට නියෝජනය වෙන ඇත මස්ථකු සම්මාන ලැබිමින්තියෙන ලැබුණනත් නොලැබුණත් ඒව ගැන හිතන්නෙත් නැති ඒක පැත්තකින් ඩාපු තමන්ගේ කාරයභාරි කරගෙන යන ඒකගේ. මෙ මේක හරි වැදගත්තනමකද අපි රටේ ද මේ සහිත්‍ය මාත්සි. ආරවුල්වල කෙරවරක් නෑනය අඩුව වැඩියයාවල් බැනාණන්ඩ ගසාගෙන මියෝවැඩක්ත් නිසායිහිතර. හොඳ නිර්මාණයනක් කියවන. ිකක ිලදීගන්න පාටකඇසුරත් යෙන හට වැදගත් වෙන දේතම සාඩ පාටක පරාස ඇත්තිය මනි මේකයි ඔහෝ උපයාගත්ත ධනන්නේ මම දකින විදිට තනය නත් ඇති පොත්් සීයක්ක් කියරකය ඒක වෙන අපි විිස ග වැදගක්දේ පුත් අලිවිවන පුත් අලි අඒතම එ එකන ඒේකකෙක් සමාජයක පවතින විදිිය. ැ පතින හමදකුටම සමාජ පැවැත්නත් නෑ සහර නිර්මාණකරව තින තාතතුලු සස නිර්මාක කලය හැයි හම දාම සමාජ වැනඳ ගත්ත නිර්මාණක තම හුග තින වාසනගුණේ මහිතන ගුණරත්න ද මකන්නේ ගුණෑයයි කියල කතාකබම දෙකතකමට ඔහුට තියෙන වටිනාකම තමයි. අරවිශල පාටඨක පිරිසක්කින තරට ඔඕගේ පාටික පරිසාහරි වෙනස්. දැම් මන්න මේ විනිසාහල් අල්ලගන්න හරි අමාරයි ලම පාටඨක පිරිසක්කින්. ඒවගේ ඒ ලමයා යෝන්විියට පත්තිනක යෝන් පිරිසකුත්ති. රන්නට පත්්‍යයෙනකොට එතුරටම හරි රහ ප්‍රේම කතාහම තියන සඳමානි කොඩ්ඩක් වෙල බලන්නන්නේ වැතුේ හරිම රහ ගේත්තම්තිය නීමඇති.ඒ ඒ වගේ බාන අර සමාජයේ ස්තරායනයන් කීපයකට පැතිරිච්ච නිර්මාන්කතිකුට ලොකු සමාජ පරසයකට වහ කතා කෙනවා. ඇදගත්වන දේ තමයි ළමා නිර්මාණය ළමයට ගැලපන්න කරනවා යෝ නිර්මාණය යෝන් පරකරට ගැලපෙනවා නවකතාාවට කොට වැඩිහිට පාට කැන්ට ගැලපෙනවා අ සබ්බේ දේවන්න. ංගමයකනක තාම අපරට ගොඩ්නගගෙන ඉදිරිපත් කන ලේකකි. ඔ ඇතරමඉතාම හොඳ විවරණයක් අපිට සැපේනා ගුන්රත්න එකනායක නිර්මාණ කාර්භාරය ගැන? සියලුම ශේෂ්ඨ ආවරණය වන පරිදි අත් ඔබ දකින්නේ ඒ පුොත් සයෙන් මෙතැ අපිට තෝරගත්ත කපයක් තමයි හිතවතින ඔබ මේ දකින්නේ අපි සඳහන්කර අපයද කතා කරන්නන්නේ ගුුණඩත් එකක ලේකයාගේ සියවැනි පොත. තිස් පස්වැනි නවකතාව ජනගතවීමට නියමිත පසුම්බිම තමයිි මොුණ ගැහන්නන්නේ ඉතින් ඇතම ේඛකෙක් විදිහට න්න තරම් දුෂ්කර ව්‍යයාමයක් වෙන්න ඇත්්ද මෙච්චර දුරක් එන එක අපේ වගේ පුංචි රටක ලොකුවටකැන් ප්‍රකාශන කියනෙක ඉන්දඩස්්‍රිකක් විදිර බොහොම බලබලසම්පන්නයි තමයි. නමුත් ඔබ කියන පසුබිමේ ඇවිල්ලා ඒ විදිහට මේ ගමනෙන්න්න මොන තරම්බාධකලට මුණ දෙින් නැත්ත ඇත්ව ශාලබාධක මලදන්න මංකිව මුලිදම්ම මට පොතක් මුදින්න කරගන්ට අවස්ථාව තිබුණන්නේ මෙ යනොට ඉගන්ටිහ ඇත ප්‍රකාශක මගේ පලකන්ට් පටන් ගත්ත. ඒ පස දහස් අට වෙනකොට. ම පොතත් ිල්ර එක්තර ආයත්නයකට අවුත්තුන ප්‍රමාදයි. ද අනික මගේ ලේඛන කලාවත් විශේෂීට වැඩින් ලියවන ඇති ලිවෙනකට මේ ප්‍රකාශසාවට බයින්. ති මංකල්පන කර මේ පොත මොම කරණ්ඩඕන කියලා. ම ප්‍රකාශන කරඩ. එයින් එදා බෝඩි සත්ව වුණු ප්‍රේතිකෙන් නවකතාව. මම ප්‍රකාශනයට කිරම් තමයි මීලේකන කලාට වැඩාත් සමී සබන්ධ ඇතිේ මක දැම් මටපුළුවන් ම පොතල් ලියවන මොක මහපුදරොත් අතර පහක් වගේම. කහමරි ප ලේන පාට ග අත පත් කරනු ඒ පත් කිලීමේ හැකයාාවමට ලැබුග මම මම පොත් කරනු. මගේ මද හිතේ දයිරයට සහය න හිේ ද බෝ නාව ආශාව ලේකන ගල් තියන ආසාාව. නිසාමට පුුවන් අදවලකොට පත් න ම ප ලියන් ද ප කනට පාටක ත පත් කරට. ගේ විසාල් පාරන හින්ද කිවේ දීර විශල් පට ික්කින්නු. මගේ පොත් ියන කරන කියියෝන අගේ කරන නිතරම කතා කරන මට මගේ ඕන වෙලට මගේ දරකතන යුර්තයි රෑ උනත් මන්නේ කතාගරන ගේ බොහ දුර කතාන පොත් ගැ රි මටගේ විශාල තුටිය ඒගේකතම පුප්ති ගැන ඒකයි මටම උපයාගත් ධනය තම ඒ ආත්න් තුප්ති හ. ඉතිං අදවසි අපි කතාකරනේ ගන්රත්න ඒනයක කියන लेखකයාගේ නිර්මාණ කර්තා වය පිළිබඳවසාහ සයියවෙවිනි උපපුත ජනගතකරින් පිළබඳවරැද න්න ශනි යිබන් අවසන් ිෙ ෙකතු කරගන්න රමට පස්ස තව ගවියන්නේ ශනිදා යිබොන් අවසන් විනාඩි කීපේ වගේම ෙවියන්නන්නේ සාහි තිය මාසය ඉතින් අද දවසය අපි කතා කරනවා लेේක ගුණන්රත්න එකනාය ගෙසිය වෙෙනනි පොත්ත තිස් පස්ව වනින අාවකතාව නුවර කලාව අලුත්නෑයෝ කියන කෘතිය පිළිබඳව ඒවගේම එතුමාන්ගේ මේ සීයක් පිරණ දීර්ග නිර්මාණ ශාරිකාවේ ලළුව ගුණු සුවන්ඳ හන්දුන ගන්න ධරන්නන කෙටති ත්සාහයක්ම මහින්දායයේ මං කැමැති අදහසක් විම සන්ජ්න මහිහෙම පැන් අද දවස නූතන ආහි අත් මේ මොඩර්න් ෆික්ෂන් අපි රටේ බහිවන විවිධ ස්යිල්වලට වි ශයිලීන්වලට ප්‍රචාාව ොත් අපිට මොුණ ගහෙනන ඒවාගේ මේවා ඇතැම් මේවා ලැවෙන ඇ ඇැම ප්‍රතික්ෂ වෙනවා ඒකත් එක්ක අපි කොහොමද මේ ගුන්රත් ලේකනායක් කියන ලේකකයක්ගේ ඒඒ ලේකන කලාවන තම් ලේඛන රීතියේ ශෛලි අපි කොහොමද ගලපන්නේ ඇතම සඳමාල්ලෙ මෙහම දැන් රටකටා අන්නෙ වෙන සාහිත්‍යයක් තියෙනවානි දැන් අපි විධ ඔබ කියවගේ ශාරයන් දැන් ඉන්න ගන්න. හැබැයි ඒ ශානරයන් අපේ පොළොේ පැලවෙනවා. අපේ සාහිත්‍ය සමාජ කොච්චල දුරට මේක ජීරනය ක ගන්නවකෙන ැටලුවක් ගැලපෙනවා ගලපනවා ැලිතියනවා රැලි නිීමම කැන හිත්‍යයක් ජීරණ කර ගන්නඩුව නැන තකොත්ඒ භාවිතාව පැවත්ව සමාජගතවෙන්න මේක ගැටලුවක් අපේ රටි තියෙන. ගටලු මහහිත යම්මමාකාරකින් ද බිඳමින් තියනවා හේතුතම දැන් අලු පර පපාව ඉග්‍රීසි හදාරන්. එකක හන්ට ඉංග්‍රිසි පරිහරණි නෙතුවට අරදේවා මුල්කෘතිය විදිටම කියවගන්න. අපේ වෙලතින පරිවර්තනය සහ ඒක අනුරෝපව සිංහලින් සාහිත්‍යය ගඩනගන්න යනවා එකක ලොකු ගැටලුවක් ඇතමේක යොවු නවකතාවේ තියෙනවා නවකතා නවකතා බිසාලව සේම තියෙනවා අපේ සාහිත්‍යයේ ලොකුම ගැටලුවක් කබේ සාකච්ඡා නොකරන ගටළුව. ඔබකිවතගේ දැන් ගුණරත්නය එකනායක වගේ දැන්ඟ නිර්මාණකරුවන්ගේ නිර්මාණය වටිනාකමතියෙන්නේ අපේ පොළවත් එෙක් බැඳනු අපේ ජීවන සම්ප්‍රදායි, සමාජ පරිසරඇත්ත එක්ක බැඳුනු නිර්මාණ බිහිවෙන්න එක. දෙවැනිකාරණය තමයි දැන් ඔහෝ මේ යථාර්ථවාදී ලකන රීතිය තමයි අනගමනය කරන්න. එක නූතන විවාහරය නුත්තියනො නැතුවන්න්නේීමේ හැබැයි වැඩිපුරම හෝ කැන ශක්ක්‍යතා දක්වන්නේ සහ ජෛග්‍රහන් අත්පත් කරගන්න මෙතන පාටික විශාල වසියෙන් ඇදමැඩගන්නේ මේ හතාර්ථවාදී රීති අත්තෙක්. ඒකෙදී වැදගත්මෙනදම තමයි ඒ කියන තුරතුර. රහට කියනවා වගේම බස නිරවුල්ලි ඉදිරිපත් කන. ක්ෂර්වි ්‍යාසේතියන පදබිදියම් තියවා ඒ වගේ මතමයි වාක්‍ය රචනය නිරෝල්ල ඉදිරිපත් කරනවා ද මෙම හරි බැදගත්තේ නොදැන් අදර අපි කලින් කතාකරපු නූතන දහරාාව බොහෝ පොත්තල වාක්‍ය රචනය උඩක් පල්ලක් නෑ. ති එහම සමාජ දියුණු වෙන්න පාශාව කියනෙ එක විනාසකරලා සිටවිනි ගොඩ ගන්න බෑ. රැලිහදන්න පුළුවවා පරැල්ලනෙමේ සිටවිදැන් මාතීන් විික්‍රමසිංයන් දාපු පදනවා අතටත් තිරසාරව තියෙන්නේ නිරවුල් බසක් ඇතුන්නේ සිටවිලි ගබඩාවක් නිර්මාණකර ඒ සිටවිලි ගඩාාවේ තමයි අපි වගේ පරම්පරා අභිහි වුණේ තමත් අනාගත පරම්පරා බිහිවෙන. තැ මංහිතනා ඔහුන් මේ ගුණරත් මේ කනායක නිර්මාණාතර මින්න මේ ගුණාන්ගේ මම අඳනගෙන තියෙන. බස නිරවල්. සිතිවිලි නිරවුල් ඒ වගේ මතම අපි පොළොවත් එක් බැඳුණු බිරියෝ ජීවත්තෙන් දැන්ක් නිකං හිතන්න සඳමාලේ ඔබටයිමටයි හඳල්න්න උඩ පැන්නට අල්ලගන්න බෑන එතුට පුංචිකාලය අපි වගේ සිහන තියෙනවාගේ නම වර්තමානය එම සිහින තියෙනවන අපේ ජීවිතකඩම් වැටෙනවානේ මේ නවකතා ඇවල අපි ජීවක්තීම සිහිනයක්නේ ගඩන ගන්න එතුොට යථාර්ථවාදව අපිට ජීවතීම සිහිනය ැ මොහුගේ සිහින තියෙන්න අපිට ඒම පැලකරගන්න පුළුවන්. අපේ ජීවිතය ඉලක්ක තියනු. ඒ ලක්ක අරා යන්න පුලො යෝවකතාාවන ඒ යව්වනයට පුළුවන්බ ගමකින්න යව්වනයකුට රොකට යවන්න බෑන ඇත්තම කාරණයක අපිම තේරුම්ගන්න ඕනේ සිහිනයක් තියෙන්න්න පුළුවන් එක හබායන්න පුල ගමීතියන්න දුපත් සමාජ පරිසරඇත්ත එක් ඕට කොහමදේ තාක්ෂක මේ පසුබිමත්තිය. එතුටින් සිහිනේම වැලලෙන සිහිනයත් එක් තාරන්නේ වැැල. මෙතන තියෙන්නේ අර බැලලෙන්නේ නැතුවේ තාරුණෙ තිිස්කරගණඩ පුලන් ප්‍රාර්ථන බලාපොරත්තු එක් කතාවදි ගෑරෙනු මයිතන් ඒක හරි ආත්මිය වශයෙන් තාම වැඩගත්තයෙනවා කියර නම් කතාාවවෙත්තේ ගුණාග තියෙන දහ ප්‍රේමේකි වත්ඒ ප්‍රේමේ චමත්කාරය ගුඩ නගනු. ප්‍රේමේක සෞන්දර්ලයක් නෙතියෙන්නේෙඒ චමත්කාරය ත අප මේක පැන්ටසේකක්නේ දඩට ඒක ඇතුළි ජීවත් කරවුණු. එතු ජීවත් කරවුණන කෙනට ඇතර මර යහපත්තු බලාපොරොත්තු දෙන. එක එක බිඳ වැටීමම් අඩ නේවත් තියන හූල්ලන ඉවති ජීවිතය ස්ුභාවෙන් හැබැයි වෛරේ කියනක ගොඩ ගන්න මෙමටමි හරි වැද ගත්වයෙන. ද අද අපේ ගොඩාක් නිර්මාණෝල තියෙන්නේ පුංචි කාරණය ඇතුළ විශාල බෛරයන්නේ වපුරන්නේ එතකොට දැන් හිතන්න. නිර්මාණ කෘටියකින් යම්මාකාරිකට චරිතය කරා වෛරේ වැැපුරවාට පස්සේ. ඒ වෛරේ සමාජගත වෙන තැන කොතනද කියන් ඒ පොත හවුවෙන කියවල කියෙනත් වඩක් කාරෙක් බවට පත්වයෙනවාන් අපි සමාජය යහප තත්නමි නි කරන්. සාහිත්‍ය තියෙන්න්න ටෝනේ සමාජය යහපත අරමුණු කරගින්. හැබේ එහම කියෙනම ්බ බණභාවනා කරන්න නැත්ත මේ නිර්වාණය සඳහා පොත්ලම කියෙන නෙමේ ජීවිතය සඳාලියන්. ජීවිතයමකද අපි ඉන්න ගැටුම්කාඩී සමාජ ක්‍රමය කන එතුට මේ සමාජ ක්‍රමය සහ අපි නම තාක්ෂණය ශහල් වසෙන් පරිහරණය කරන ති ඒ සමාජ ක්‍රමයයට අපි සංස්කෘතිය ගල කගන්න වෙලා තිය තාක්ෂණය සංස්කෘතියයි ගැලතීම රහටම කරන්න පුළුවන්න්නේ නිර්මාණ සාහිත්‍යය. එතුොට ඔවන්තමේ ජීවිතය තාක්ෂණයත් රහටම ඇසුඩු කරමින් සහ අපිට ජීවත්තීම භගාර්ත නබලාපොරොත්තුගේ. මේක මං හිතනවා අද අපපේ ඒකගේ කාරිභාරය. නැක්තං වෙන්නේ ඔක්කමල සින සාපපු දිාරින. ඉ සිහින සාපපුල නින්දනයන්න පුළුව. හැබයි සිහින යතර්ථයක් නෙමින් ඉතන ගැටලුතේට ඒනිසාතන්ම අගේ කරන්නේ දැන්. ියපු පටි සියම ගත්තහම ඒව සමාජයට වැදගත්තයෙනවා. එක අද දවසට විතරත්නේ හිට දවසටත් වැදගත්යෙනවා සාහිත්‍යකරුවෙක්ගේ ම දකින්නව සඳමානය සමාජ භගකීමක් තියවා. අද දවසට පම නත්නෙමේ මතු දවසටත් නිර්මාණය බලපාන විදියට කරන්න ඕේ. දැ මේ නිර්මාණ මහිතන මතු අනාගතයේටත් බලං වෙනවා මේ අවලංග වෙන්න. අ ඔබ අර කලින් කියපු බිවිද්ධ ශානරයන්ගේ එන දේල්ක් ෂණකව මත්තු වෙන සෝඩ බවතල් වගේ ෂනිිකව යනවා. අ හරියට කිවදත්ෙම දැන් අපේ තිනෙ ියලි ෝවාගේ එක වරුද්ධක වීරය ඊල ගරු්ද කහ ියද හොගන්න ත්ක්න හ පවැත්ක්න දැන් අදත් අපේ වෙලාතින සාහිත්‍යකෘතිතය වගේ එතම එක පාර්ත සම්මාන දීලා ඔස වනකෘති මොකක්ද Iයි ච්චික සාසු ල සද්‍යයක් යන ඊටවශ මද. එහෙම හලන්ගිඉල්ලා අර එකක මල් වැඩිලිගේ මතුුණ එම හෙම බැහලකිෙන. හැබයි මේ නිර්මාණ මල් වෙඩිලි නෙමේ මෙම ජීවිතය අතාර්යත්යක වෙදනු නිර්මාණ අන්න සෙමෙන්සි හැම සමාජගතවීම සෙමෙන් දැන්. ඔුට වාසනාගුණේ තියනවා අවිසාාල පාටක පරාසයක් ඉන්න. ඒ පාඨක පරාසේ වගේම අ සෙමෙන් සමාජගත්තවෙන්නකු ටඒක අල්ලගන්න. සමාජයේ භගකීමකින් එක අල්ල ගන්න සෑමං හිතන හුට ආදරයකන්න ඩොකු රසික පිරිසක් වක පාටක පිරිසක් කියන්නයි කියන්න. ල ඇතරම අපිට යම්යම් වෙළඳ උපක්‍රම එක මමාට් මාर्කටින් ජිමික් එක්කකිව වගේ උත්කර්ශයර නංවන්න පුළුවන් ප්‍රහර්ශයර නංවන්න පුළුවන් නමුත් අපිට මේ නිර්මාණ මහපොළුවය පැළ කරන්න බෑ ඒක් කවදා හෝ පාටඨකයාතරීින් ප්‍රතික්ෂේපවීම වෙන ඒ වලක්වන්න බෑ ොකද ඕනම නිර්මාණයක් පොතක් විතරක් නෙ මහින්දයි ඕන නිර්මායක් ීදයක් කියන්නක අපිට බලින්... ඒෙ හදවත ඔබන්න ැ එක අපට දැන න අපි ්‍රහ ර හ ප ර අපි ජී තත්ක පුරදන්න ළන් න රි තවදුරටත් ඒ නිර්මාණ රවා සමග ඉන්න. එහම වන්නටවන ගුන්රත් යෙක්න න ලක ට මේසා සුවිසල් පාටක පිරිසක් ඇති වෙන්නේ. හමතිය බදුමගෙන් අහන්න සාමා්‍යෙන් අපට මන ගැහෙන ප්‍රසිද්ධ ලේකයෝ. තෝරාගත්ත එක ැි නමක්ගත්ත තයා නවකතාකාරුවේ. නැ තමයා කවිය පද්‍යරචනා කර කකින. එමන තමයා පරියේෂන ග්‍රන්ථක කනකින. එමනැ තමයාය අධ්‍යාපනික ග්‍රන්ථ කරනකි. ඒ තම අපේ සාමාන්‍ය හරුපපුරදවිදිිය. මේක ඔබට එයනකොට එකම ාක් වෙනස්සලා මේ ලේඛන කලාව හරහා අන්නතියනෝවි ොම පුළුල් පපුතුල්ලාවකාශික පත් එක කොමදන. ත මහිත සතත අභ්‍යාසිකෙන් ඉතරු ඒේල පුරුද්ධ ප්‍රතිබාව පඩිකල්පන සේරමකති උ අනික වීවත් වියපත් වීමත් සමගම ශාලද්දකින් ප්‍රමාණ ලැබෙනුන් දැන් ඔබ දකින්න දෙයක් සිද්ධයක්ක් නවී ලේක කොසසි මොම දකින්න. ඇඒම සිදිය වුණන්න සම සුරු සිද්ධියයක් ලේික කසමම දකින්නේ වෙනම ක්‍රමය. ඒ ඒළඟ ඒ වට තම ගොඩන ගන්න තමට මොම කල්පාක නවත න ම සටම තර පමන ියන්ට යෝ ඇත් ාල ිසක්ග තරුණු පරපු ලක්සම දැන පනනාහකට හැට්කෙට වඩන්න බියම් ගැන්තාව මෝන්ටි කියේවන්ට පොතක්නෑ මො ඉංග්‍ර මාජයන ඇමටගවා යෝම්. ජනතාවට කියේවන්ට ඕන්තරන පොත්්දීම දෙමංකරපද යවු නව කතා පිස රසර යන්ටෝනක කෙට කතාාව එ යම් සිද්්‍යක් නවකතකරට දීරව සෙන්යි කෙටින් කියලා කෙටි කතාපු ඒපම්මන් එමලව පපුදේසාත්ම කතා දේක විශේෂ ජනප්‍රතාව උපසරු ගද හේතුව අධ සරන පරපුර අතර මංගලන් අත්තෙම ඇත්වස අතර මංගලින් මක දේක නිසාාතම මේ සමාජ ශාල් පිවීල් පත්වල් දීම. ඒ පිරිහීමට පත් දීම වලකිීමෙන් මට පුළුවන් සත්වී යම් දෙයක් කරන්න පුලන්න්නම් කිරීම තම මගේ පරමාද්‍යය එස රුණු පපුතති ධනමත තරුණ දේ යන්න තරු දුවට ැනමපතිකක් දුවේ හොඳ දේගෙනගන්න මේ වගේ විශාල උපදේශ කත පොද බියත් මල්ලියින් ඒ පස්සේ මං කල්පනලම් උස් පබල වගේ විෂයන් හදා සෙසුන්ඩ යම්යම් විචායර පොත් වල අඩු පාබොත්තියීම ඉටමං ඒ අඩබාඩු මගේ 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 දැනමනු මගේ උගත්තමනු. මම ඒ පොත් දැල්ියල් ඇත්වවිිසල් පක්ිසක් සේෂපිසක් දීම. ඔන්නකාරෙන් තමයි පොත්සීක් ්‍යයන මේ දීර්ග නිර්මාණ ගමන ඔබුවන් තැට ඉති හිතවති අ අපි කතාකරෙ උන්රත්නය කනගේ නුවර කලා අලු නෑයෝක සියව ග්‍රන්ත තිස් පස් වවෙෙනන කතාව සම්බධය තම බ ැනවත් කරේ පොත ජනගත වෙනත් අතව න කකිපේේ. චත්තම විෂත්ව විශා අතරෙන් දින. ඩහයිට බණඩායන් සම්මන්ශ්‍රලාවී නිපුන් පෝත් මැද්‍රේදී දරවැඩිමින් සඳාකටයුතුර අවසාන් වශය. ඇතරම සඳමාලි මම අවස්ථාවක් කරගන්න ජාතික රූපහණයට ස්තතියි පල කරණට හේතුව තමයි ග්‍රන්ථ සීය රචනා කරනවා කියන එක අමාරු කාර්යභාරය. ඒද සමාජයේ ඇකීමට ලක් පවෙන්න නෑ මක දොහන් නිහට පුද්ගලෙක් හැ මන්ගේ සේවා විතරක් කරන කෙනෙ මකද වෙන තනතුර කල්ි කන්ඩයිම් තියෙන කෙනෙක් නේ හමල්ි කන්්ඩයම් කෙනෙක්න න කොට හවහෝදාගෙන ඔසබගේ යන හැබැයි මං හිතන මේ වස්ථාව රූපවාහිිය මය ජාතික කාර්භාරයකට ගුර දුන්නයි එකමකද හදවතීම මං රූපහන්යට මගේ ස්තුති පල කරන්න අවථාවක් කරගන්න.ඒවගේම සාකච්ඡා අවසන් කරන්නේ හදවතින්ම මේ නිර්මාණ දීර්ග සෞන්දර චාරිකාව තව දුරටත් ඔය විදිහටම අපිට තවත් පොත් සීයක් යනකං යන්න ශක්ද දයවවාසනවලැන්න කියන පර්ත්නමවතක්ක තමයි අපි සමුදන්නේ ඔබද පලට ැවින සුති කියලලා අයිබෝන් කියල මේ සාකචා අවසන් කරන්නේ හිත බතුේ අපිශනිදා අයිබෝන් අවසන් කරන්න පඩාත් යහපත් හෙට දින නැවතඔබ හමුවෙන බලාපොරත්තුව සුබදවසක්කවට අයිබෝන් ුවලවෙතරට ඇසිනා අනන්ද තෙල දැමනා මුළුමි තලයම කම්පාකරඉම හඩයි අම්මෝ මෙ පේ බුදුන්දක මිවන්දකි get yeah. there yeah.